ආයිබෝවන් ළමයි අපි පන්තිය පටන් ගමු. හරිද? ඔයාලා හැමෝම දැන් තම තමන්ගේ මයික් ඕෆ් කරගන්න. ඔයාලා හැමෝම දැන් තම තමන්ගේ මයික් ඕෆ් කරගන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් ළමයි මයික් එක ඔන් කරලා කතා කරන්න. අනිත් හැම වෙලාවටම මයික් එක ඕෆ් කරගෙන ඉන්න. හරි. අපි පන්තිය පටන් ගමු. එතකොට අපි ගිය සතියේ අවසානයේ නේද? අපි ගිය සතියේ අවසානයට ඉගෙන ගත්තා නේද? නාම පදයක් වාක්‍යයක උක්ත පදයක් ලෙස යොදන ආකාරය. ඒ වගේම ඉගෙන ගත්තා නාම පදයක් පොදු භාෂාවේ වාක්‍ය අවසානයට යොදන ආකාරය. එතකොට අපි ඉගෙන ගත්තා ගිය සතියේ නේද? ඔයාලගෙන් කවුරු හරි කොරියානු භාෂාවෙන් නම ඇහුවොත් පිළිතුරු දෙන ආකාරය. ඔයාගෙන් රැකියාව මොකක්ද කියලා ඇහුවොත් පිළිතුරු දෙන ආකාරය. ඒ වගේම රට මොකක්ද කියලා ඇහුවොත් පිළිතුරු දෙන ආකාරය. හරි. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තේ ළමයි පොදු භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන ආකාරය. එතකොට අද අපි ඉගෙන ගමු ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන ආකාරය. ඒ වගේම ඔයාලට තවත් දෙයක් කියන්න තියෙනවා ළමයි. දැන් ලබන අවුරුද්දේ විභාගය අනිවාර්යෙන් තියෙනවා. ලබන අවුරුද්දේ නිෂ්පාදනාංශයෙන් පවත්වන විභාගය අනිවාර්යෙන් තියෙනවා. එතකොට තවත් දෙයක් කියන්න තියෙනවා. දැන් මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 22 23 24 ධීවර විභාගයට ඇඩ්මිෂන් දෙනවා කියලා කියනවනේ. එතකොට ළමයි මෙහෙම කතාවක් කියනවා මේ ධීවර විභාගයට ඇඩ්මිෂන් ගන්න ළමයින්ට මේ ධීවර විභාගයට ඇඩ්මිෂන් අරන් විභාගයේ ලියන ළමයින්ට ආයේ හරිද 2023 තියෙන නිෂ්පාදන විභාගය ලියන්න බෑ කියලා කියනවා. හරිද? සමහරක් විට එහෙම වේවි. දැන් මේ අවුරුද්දේ මේ 2022 හරිද මේ 2022 නිෂ්පාදනාංශයට අදාළ විභාගයේ ළමයි කොටස් දෙකකරන තියෙන්නේ කොටස් දෙකකට හරිද? එතකොට මැයි මාසේ ඉඳගෙන නේද මැයි මාසේ ඉඳගෙන ජූලි මාසේ වෙනකන් එක කොටසක් ජූලි මාසේ ඉඳගෙන ආයේ පෙබරවාරි ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ වෙනකන් එක කොටසක්. එතකොට අර මුල්ම කොටස මැයි මාසේ ඉඳගෙන ජූලි මාසේ වෙනකම් නිෂ්පාදනාංශයේ විභාගෙ ලියපු ළමයින්ට ධීවර විභාගයට පෙනී සිටින්න බෑ. ඒ නිසා බොහෝ දුරට ලබන අවුරුද්දේ තියෙන නිෂ්පාදන විභාගයට හරිද? ලබන අවුරුද්දේ තියෙන නිෂ්පාදන විභාගයට මේ අවුරුද්දේ තියෙන ධීවර විභාගය ලියන ළමයින්ට හරිද ඇඩ්මිෂන් ගන්න බැරි වෙයි.
එනිසා ඔයාලා දීවර විභාගය ලියන්න නැතුව මම නම් හිතන්නේ නිෂ්පාදන විභාගය කරන එක හොඳයි. හරිද? මම කියන්නේ ඔයාලා හැමෝම නිෂ්පාදන නිෂ්පාදනාංශය තෝරගන්න. නිෂ්පාදනාංශය තෝරගෙන නිෂ්පාදනාංශයෙන් විභාගය ලියන්න හැමෝම ලේස්ති වෙමු. හරි. එහෙනම් අද අපි පාඩම් පටන් ගමු. අද අපි ඉගෙන ගන්න යන්නේ ළමයි අද අපි ඉගෙන ගන්න යන්නේ නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදන ආකාරය. හරි. ලියන්න මාතෘකාවක් ලියන්න ළමයි මාතෘකාවක් නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යෙදීම. ලියන්න මාතෘකාවක් නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යෙදීම කියලා ලියන්න මාතෘකාව. නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යෙදී. හරි. එතකොට මම ඔයාලට ගිය සතියේ පැහැදිලි කරා පොදු භාෂාව භාවිතා කරන්නේ කුමක් සඳහාද? ආචාරශීලී භාෂාව භාවිතා කරන්නේ කුමක් සඳහාද කියලා. එතකොට පොදු භාෂාව භාවිතා කරන්නේ මොකකටද? පොදු භාෂාවට ගොඩක්ම කියන්නේ ළමයි ලියන භාෂාව කියලා. හරිද? එතකොට පොදු භාෂාව භාවිතා කරනවා ගොඩක්ම ඔයාට වඩා වයසින් බාල නේද? ඔයාගේ හිතමිතුරන් එක්ක, ඒ වගේම ඔයා වැඩ කරන කම්පැනියේ ඔයා වගේ සමසේවකයන් එක්ක කතා කරනකොට. හරිද? එතකොට ආචාරශීලී භාෂාවට ළමයි ගොඩක්ම කතා කරන භාෂාව කියලා කියනවා. එතකොට ආචාරශීලී භාෂාව භාවිතා කරන්නේ තමන්ට පළවෙනි වතාවට හම්බෙන පුද්ගලයෙක් එක්ක කතා කරනවා. ඒ වගේම තමන්ට වඩා වයසින් වැඩි පුද්ගලයෙක් එක්ක කතා කරනවා. ඒ වගේම තමන්ගේ තනතුරට වඩා තනතුරෙන් ඉහළ පුද්ගලයෙක් එක්ක කතා කරන්න තමයි ආචාරශීලී භාෂාව භාවිතා කරන්නේ. හරි. අපි යමු පාඩමට. හරිද? දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයේට නාම පදයක් යොදන ආකාරයනේ. දැන් ඒතර පොදු භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන තරම් අමාරු නැහැ ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන්න. හරි. අපි ලියමු මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට ලියන්න මෙන්න මෙහෙම. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යෙදීමේදී ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යෙදීමේදී ආචාරශීලී භාෂාවේ
වාක්‍ය අවසානයේට නාම පදයක් යෙදීමේදී ස්වරහල් කිරීම ભેදයකින් තොරව එහෙම ලියන්න. එතකොට ලේසි. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයේට නාම පදයක් යෙදීමේදී ස්වර හල් කිරීම ભેදයකින් තොරව එහෙම ලියන ළමයි. ස්වර හල් කිරීම ભેදයකින් තොරව ඉම්නිදා 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 යොදනු ලබයි. මේක ශබ්ද කරන්නේ ඉම්නිදා කියලා. මම පැහැදිලි කරන්නම් ඒයි කියලා. හරිද? මම පැහැදිලි කරන්නම් ඉම්නිදා කියලා ශබ්ද කරන්නේ ඇයි කියලා. ස්වර හල් කිරීම ભેදයකින් තොරව ඉම්නිදා ඉම්නිදා යොදනු ලබයි. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යෙදීමේදී ස්වර හල් කිරීම ભેදයකින් තොරව ඉම්නිදා ඉම්නිදා යොදනු ලබයි. හරි. දැන් ඔයාලා කවුරුත් ඇහුවේ නෑනේ ඇයි මේක ඉම්නිදා කියලා ශබ්ද කරන්න කියලා. ඔයාලා කවුරුත් ඇහුවේ නෑනේ. හරිද? ඔයාලා කවුරුත් ඇහුවේ නෑනේ ළමයි. ඔයාලා කිසිම කෙනෙක් ඇහුවේ නෑනේ ඇයි මෙන්න මේක ඉම්නිදා කියලා ශබ්ද කරන්න කියලා. කවුරුත් ඇහුවේ නෑනේ. කවුරුත් ඇහුවේ නෑනේ මේක ඇයි ඉම්නිදා කියලා ශබ්ද කරන්නේ කියලා කවුරුත් ඇහුවේ නෑ. හරි. මම පැහැදිලි කරන්නම් මේ වචනය ඇයි ඉම්නිදා කියලා ශබ්ද කරන්න කියලා. දැන් ඔන්න අහගන්න ළමයි. දැන් මෙතන තියෙනවනේ ඉප්පහල් කිරීමක් පේනවද? මේ වචනේ තියෙනවා නේද මෙන්න මෙතන ඉප්පහල් කිරීමක්. මේ වචනේ තියෙනවනේ මෙතන ඉප්පහල් කිරීමක්. ඒ වගේම මේ ඉප්පහල් කිරීම ඉස්සරහා තියෙනවා නේද න ව්‍යංජන සංකේතය. මෙතන පහළ තියෙනවා ඉප්පහල් කිරීම. ඊට ඉස්සරහින් තියෙනවා කවුද? න ව්‍යංජන සංකේතය ළමයි. ඔන්න එතකොට මෙන්න මෙහෙම නීතියක් තියෙනවා කොරියානු භාෂාවේ. මොකද්ද නීතිය? නීතිය තමයි ළමයි. ඔන්න අහගන්න. නීතිය තමයි, හරිද? උප්පාල් කිරීමක් ඉස්සරහට. උප්පාල් කිරීමක් ඉස්සරහට ළමයි. මෙන්න මේ න ව්‍යංජන සංකේතය ඇවිල්ලා තිබුණොත් මෙන්න මේ පහළ තියෙන උප්පාල් කිරීම ශබ්ද කරන්නේ ළමයි අපි උන්හල් කිරීමෙන්. හරිද? මෙන්න මේ උප්පාල් කිරීමක් ඉස්සරහට මෙන්න මේ විදිහට න ව්‍යංජන සංකේතය ඇවිල්ලා තිබුණොත් ළමයි මේ පහළ තියෙන උප්පාල් කිරීම ශබ්ද කරන්නේ ඉම් කියන ශබ්දේ. එතකොට මේ වචනය ශබ්ද කරන්නේ ඉම්නිදා. ඉම්නිදා කියලා තමයි ශබ්ද කරන්නේ. එතකොට මේ නීතිය කොරියානුවන් භාවිතා කරන්නේ ළමයි ශබ්ද කිරීමේ පහසුව සඳහා. දැන් බලන්න මේ වචනය ඉම්නිදා. ඉම්නිදා කියලා කියවල බලන්න. මේ වචනය ඉප්නිදා කියව ගන්න අමාරුයිනේ. ඉප්නිදා කියලා කියව ගන්න අමාරුයි. එතකොට කොරියානුවන් කියවීමේ පහසුව සඳහා මෙන්න මේ නීතිය භාවිතා කරනවා. මොකද්ද නීතිය? උප්පාල් කිරීමක් ඉස්සරහට න ව්‍යංජන සංකේතය ඇවිල්ලා තිබුණොත් හරිද මේ හල් කරලා තියෙන උප්පාල් කිරීම ශබ්ද කළ යුත්තේ ළමයි ඉම් කියන ශබ්දේ. එතකොට මේ වචනය කියවන්නේ ඉම්නිදා. මේ වචනය කියවනවා ළමයි ඉම්නිදා කියලා. හරි. ඔන්න තරුවක් දාලා හයිලයිට් කරලා මෙහෙම ලියාගන්න. නැත්නම් පස්සේ ආවි. පස්සේ ආවි නැත්නම් සර් ඇයි මේක ඉම්නිදා කියලා ශබ්ද වෙන්නේ කියලා. ඒ නිසා
ලියාගන්න. පොඩි තරුවක් දාලා highlight කර ලියාගන්න. තරුවක් දාලා highlight කර ලියාගන්න පාට පෑනකින්. පාට පෑනකින් ලියන්න. පාට පෑනකින් ලියන්න. මෙන්න මෙහෙම. පාට පෑනකින් ලියන්න මෙහෙම. උපාල් කිරීම ඉදිරියට. උපාල් කිරීම ඉදිරියට පාට පෑනකින් ලියන්න තරුවක් දාලා උපාල් කිරීම ඉදිරියට මයික් ඕෆ් කරගන්න මයික් ඔන් කරන් ඉන්න කෙනා උපාල් කිරීම ඉදිරියට උපාල් කිරීම ඉදිරියට න ව්‍යංජන සංකේතය න ව්‍යංජන සංකේතය යෙදී තිබුණ හොත් ඔන්න උපාල් කිරීම ඉදිරියට න ව්‍යංජන සංකේතය න ව්‍යංජන සංකේතය යෙදී තිබුණ හොත් උපාල් කිරීම ඉදිරියට න ව්‍යංජන සංකේතය යෙදී තිබුණ හොත් හල් කර ඇති උපාල් කිරීම ආයමාවලිය හල් කර ඇති හල් කර ඇති හල් කර ඇති ආයමාවලිය හල් කර ඇති උපාල් කිරීම හල් කර ඇති උප් හල් කිරීම උම් ශබ්දයෙන් උම් ශබ්දයෙන් ශබ්ද කළ යුතුයි උම් ශබ්දයෙන් උම් ශබ්දයෙන් ශබ්ද කළ යුතුයි ඔන්න ඕක තමයි ළමයි නීතිය මෙන්න මේක තමයි නීතිය හරිද ඔන්න ආයි කියන්නම් තරුවක් දාලා ලියා ගන්න කිව්වා මෙන්න මෙහෙම උපාල් කිරීම ඉදිරියට න ව්‍යංජන සංකේතය යෙදී තිබුණොත් හල් කර ඇති උපාල් කිරීම උම් ශබ්දයෙන් උම් ශබ්දයෙන් ශබ්ද කළ යුතුයි හරි දැන් ඔන්න හොඳට මතක තියාගන්න ඔන්න ආයෙත් මම පැහැදිලි කරන්නම් හරිද මෙන්න මේ විදිහට හරිද ළමයි මෙන්න මෙහෙම පහල මෙන්න මෙහෙම පහල උපාල් කිරීමක් තිබිලා හරිද මේ විදිහට පහල උපාල් කිරීමක් තිබිලා උපාල් කිරීම ඉස්සරහට උපාල් කිරීම ඉස්සරහට මේ න ව්‍යංජන සංකේතේ ඇවිල්ලා තිබුණොත් ළමයි මේ පහල තියෙන උපාල් කිරීම අපි ශබ්ද කරන්න ඕනේ ළමයි උම් කියන ශබ්දේ අපි ශබ්ද කරන්න ඕනේ මෙන්න මේ උම් කියන ශබ්දේ එතකොට මේ වචනය කියවනවා අපි ඉම්නිදා කොහොමද කියවන්නේ මේ වචනය කියවනවා ඉම්නිදා කියලා හොඳට මතක තියාගන්න හරි දැන් ලියන උදාහරණ කියලා දැන් ලියන්න උදාහරණ කියලා හරි දැන් බලන්න එතකොට ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට ස්වර හල් කිරි ભેදයකින් තොරව එකතු කරන්නේ කවුද? එකතු කරන්නේ ළමයි ඉම්නිදා. එකතු කරන්නේ ළමයි ඉම්නිදා. ඒතර පොදු භාෂාව වගේ නෙවෙයි නේද? පොදු භාෂාව තරම් ආචාරශීලී භාෂාව අමාරු නෑ.
දැන් පොදු භාෂාවේ වාක්‍ය අවසානය කරන පදයක් යොදනකොට නාම පදේ අවසන් වෙන්නේ හල් කිරීමකින්ද නාම පදේ අවසන් වෙන්නේ ස්වරයකින්ද බලන්න දේවල් ගොඩයි ඒ වුණාට ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට ස්වර හල් කිරීම ભેදයක් බලන්නේ නැහැ ස්වරයකින් අවසන් වුණත් ඉම්නිදා එකතු කරනවා හල් කිරීමකින් අවසන් වුණත් ඉම්නිදා එකතු කරනවා හරි අපි දැන් උදාහරණ බලමු හරි මෙන්න නාම පදයක් තියෙනවා ළමයි බලන්න නාම පදයක් තියෙනවා ළමයි නාම පදය තමයි ඕබ් බලන්න නාම පදයක් තියෙනවා නාම පදේ තමයි ඕබු දීවරය ඕබු කියනවා දීවරය දැන් මට අවශ්‍ය වෙනවා ළමයි මෙන්න මේ ඕබු දීවරය කියන නාම පදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදන්න එතකොට ළමයි නේද එතකොට ළමයි නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදනකොට නාම පදය මෙන්න මේ ආකාරයට ස්වරයකින් අවසන් වුණා මේ ආකාරයකට ස්වරයකින් අවසන් වුණා අපි එකතු කරන්නේ ළමයි ඉම්නිදා හරිද අපි එකතු කරන්නේ ළමයි ඉම්නිදා දැන් බලන්න මට අවශ්‍ය වෙන්නේ මේ ඕබු දීවරය කියන නාම පදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදන්න. එතකොට ළමයි මේ ඕබු දීවරය කියන නාම පදය අවසන් වෙන්නේ ස්වරයකින් ඒ නිසා එකතු කරනවා ළමයි ඉම්නිදා ඉම්නිදා එකතු වෙලා නිර්මාණය වෙනවා ඉම්නිදා එකතු වෙලා නිර්මාණය වෙනවා ළමයි ඕබු ඉම්නිදා නිර්මාණය වෙනවා ඕබු ඉම්නිදා නිර්මාණය වෙනවා හරිද නිර්මාණය වෙනවා ළමයි ඔබු ඉම්නිදා නිර්මාණය වෙනවා ඔබු ඉම්නිදා ඔබු ඉම්නිදා දීවරයක් වෙමි ඔබු ඉම්නිදා දීවරයක් වෙමි ඔබු ඉම්නිදා ඔබු ඉම්නිදා කියනවා ළමයි දීවරයක් වෙමි හරිද ඔබු ඉම්නිදා දීවරයක් වෙමි ලියා ගන්න ඔබු ඉම්නිදා දීවරයක් වෙමි ඔබු ඉම්නිදා දීවරයක් වෙමි හරිද මම ඔයාලට දැම්ම නේද ව්‍යාකරණ ටියුට් එකක් ළමයි ඒ ව්‍යාකරණ ටියුට් එක අනිවාර්යෙන් print out කරගන්න මොකද අපි ඉස්සරහට ඔය ව්‍යාකරණ ටියුට් එක සාකච්ඡා කරනවා ඒ නිසා අනිවාර්යෙන් print out කරලා තියාගන්න ඔබු ඉම්නිදා කියනවා එතකොට දීවරයක් වෙමි ලියාගන්න උදාහරණවලට ඔබු ඉම්නිදා දීවරයක් වෙමි. හරි ඊළඟ උදාහරණයට යමු. බලමු ළමයි අපි දැන් ඊළඟ උදාහරණය. අපි බලමු දැන් ඊළඟ උදාහරණය. හරි ඔන්න නාම පදයක් තියෙනවා ළමයි. නාම පදේ තමයි ඒයිසා හරිද නාම පදයක් තියෙනවා ළමයි නාම පදේ මොකද්ද නාම පදේ තමයි ඒයිසා නාම පදයක් තියෙනවා නාම පදේ තමයි ඒයිසා හරිද ତොර ඒයිසා කියන්නේ කවුද ඒයිසා කියනවා වෛද්‍යවරයා දැන් මට
අවශ්‍ය වෙනවා ළමයි. මෙන්න මේ ඓසා. හරිද? මෙන්න මේ ඓසා වෛද්‍යවරයා කියන නාමපදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයට යොදන්න. ඉතින් මම මොකද කරන්නේ? දැන් මම බලනවද මේ ඓසා වෛද්‍යවරයා කියන නාමපදය අවසන් වෙන්නේ ස්වරයකින්ද? අවසන් වෙන්නේ හල් කිරීමකින්ද කියලා? නෑ, එහෙම කිසිම දෙයක් බලන්නේ නෑ. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාමපදයක් යොදනකොට ළමයි නාමපදය අවසන් වෙන්නේ ස්වරයකින්ද? අවසන් වෙන්නේ හල් කිරීමකින්ද? කිසිම දෙයක් බලන්නේ නෑ. නාමපදය අවසන් වෙන්නේ මේ ආකාරයට ස්වරයකින් වුණත් අපි එකතු කරන්නේ ළමයි ඉන්නිදා. අපි එකතු කරන්නේ ළමයි ඉන්නිදා. හරිද? ඒතර ඊසා කියන නාමපදය අවසන් වෙන්නේ ස්වරයකින්. ස්වරයකින් අවසන් වුණා එකතු කරන්නේ ඉන්නිදා. ඉන්නිදා එකතු වෙලා නිර්මාණය වෙනවා ළමයි ඓසා ඉන්නිදා. නිර්මාණය වෙනවා ඓසා ඉන්නිදා වෛද්‍යවරයෙක් වෙමි. ඓසා ඉන්නිදා වෛද්‍යවරයෙක් වෙමි. ලියා ගන්න. ඓසා ඉන්නිදා වෛද්‍යවරයෙක් වෙමි. ඓසා ඉන්නිදා වෛද්‍යවරේ වෙමි. ලියා ගන්න. දැන් එතකොට ළමයි මේ යේයෝ යේයෝ කියන එකට සමානයි. මෙයා එකක් මතක තියාගන්න. මේ යේයෝ යේයෝ කියන ව්‍යාකරණ කොටසට මේ ඉන්නිදා කියන එක සමානයි. හරිද? මේ දෙකම එකක්. වෙනසකට තියෙන්නේ මේ යේයෝ යේයෝ භාවිතා කරන්නේ පොදු භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන්න. ඉම්මිදා භාවිතා කරන්නේ ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන්න. හරිද? එතකොට මේ දෙකම සමානයි. මේ දෙකෙන් වෙන්නේම එකම කටයුත්ත. ඇයි එහෙම කියන්නේ? මෙයා භාවිතා කරන්නේ නාමපදයක් වාක්‍ය අවසානයකට යොදන්න. මෙයාව භාවිතා කරන්නේ නාමපදයක් වාක්‍ය අවසානයකට යොදන්න. වෙනසකට තියෙන්නේ මෙයාව භාවිතා කරන්නේ ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාමපදයක් යොදන්න. මෙයාව භාවිතා කරන්නේ පොදු භාෂාවේ වාක්‍ය අවසානයකට නාමපදයක් යොදන්න. ඒකත් මතක තියාගන්න. හරි. ඓසා ඉන්නිදා කියනවා වෛද්‍යවරයෙක් වෙමි. හරි. ඊළඟ උදාහරණයට යමු. හරි. ඔන්න ඊළඟට තියෙනවා ළමයි නාමපදයක්. හරිද? ඔන්න ඊළඟට නාමපදයක් තියෙනවා. නාමපදය තමයි සාරා. නාමපදයක් තියෙනවා. නාමපදය තමයි සාරාම් මිනිසා. සාරාම් කියනවා මිනිසා. හරි. දැන් මට අවශ්‍ය වෙනවා ළමයි. හරිද? මෙන්න මේ සාරාම් මිනිසා කියන නාමපදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදන්න. එතකොට ළමයි නාමපදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදනකොට ස්වර හල් කිරීම ભેදයකින් තොරව අපි එකතු කරනවා කවුද? අපි එකතු කරනවා ළමයි ඉන්නිදා. අපි එකතු කරන්නේ ඉන්නිදා. දැන් බලන්න මේ සාරාම් මිනිසා කියන නාමපදයේ අවසන් වෙන්නේ හල් කිරීමකින් ළමයි. එතකොට නාමපදයක් හල් කිරීමකින් අවසන් වුණත් අපි එකතු කරන්නේ ඉන්නිදා.
එතකොට ළමයි ඉම්නිදා එකතු වෙලා නිර්මාණය වෙනවා සරණින්නිදා. නිර්මාණය වෙනවා ළමයි සරණින්නිදා. නිර්මාණය වෙනවා සරණින්නිදා. එතකොට සරණින්නිදා කියනවා මොකද්ද? සරණින්නිදා කියනවා මිනිසෙක් වෙමි. නැත්නම් මිනිසා වෙමි. නැත්නම් පුද්ගලයෙක් වෙමි. පුද්ගලයා වෙමි. ජාතිකයෙක් වෙමි. ජාතිකයා වෙමි. සරණින්නිදා ලියාගන්න. සරණින්නිදා සරණින්නිදා මිනිසෙක් වෙමි. නැත්නම් මිනිසා. නැත්නම් මිනිසෙක් සරණින්නිදා. සරණින්නිදා මිනිසෙක් වෙමි නැත්නම් මිනිසා. හරි. දැන් අපි ඊළඟ උදාහරණයට යමු. දැන් අපි ළමයි ඊළඟ උදාහරණයට යමු. හරි. නාම පදයක් කියනවා මෙන්න මෙහෙම. නාම පදයක් කියනවා ළමයි. හරිද? නාම පදයක් කියනවා ළමයි. නාම පදය තමයි පුයි. නාම පදයක් තියෙනවා. නාම පදය තමයි පුයි. හරි. මේ පුයින් බිරිඳ කියන නාම පදයට හරිද සමාන පදයක් තියෙන මොකද්ද? සමාන පද ටියුට් එක බලපු ළමයි දන්නවා ඇති. මොකද්ද? කවුද දන්නේ? පුයින් බිරිඳ කියන වචනයට සමාන පදයක් තියෙනවා. මොකද්ද? අනේ. ආනේ. අන්න හරි. පුයින් කියනවා බිරිඳ. එතකොට ආනේ කියන්නේ බිරිඳ. අනිවාර්යෙන් පාඩම් කරගන්න ළමයි වචන පාඩම් කරොත් හරිද? වචන පාඩම් කරගත්තොත් වාක්‍ය යන්තම් කියවලා, ඒ කියන්නේ වචන ටිකක් පාඩම් කරගත්තොත් කොහොම හරි විභාගෙට එන වාක්‍ය ප්‍රශ්න කියවලා යන්තම් උත්තරේ ගැට ගහගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් වචන පාඩම් කරන්න ළමයි. හරිද? භාෂාවක් තේරුම් ගන්න නම් අපි ඒ භාෂාවේ තියෙන වචන දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි රටකට ගිහිල්ලා භාෂාවක් කතා කරන නම් දැන් අපි රටකට ගියොත් ඒ රටේ ජීවත් වෙනකොට ඒ රටේ භාෂාවෙන් කතා කරන නම් අඩුතරමේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න නම් අපි ඒ කඩේ තියෙන බඩුව වලට කියන නම් ඒ භාෂාවෙන් දැනගන්න එපැයි. ඒ වගේ තමයි ළමයි. භාෂාවක් ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් වචන පාඩම් කරගන්න ඕනේ. ඒ නිසා වලට පුළුවන් තරම් දවසට වචන 20ක් පුළුවන් නම් 20ක් පාඩම් කරන්න. 10ක් පුළුවන් නම් 10ක් පාඩම් කරන්න. 10කුත් බැරි නම් අඩුම තරමේ දවසට වචන 5ක්වත් පාඩම් කරන්න. එහෙම කරොත් විභාගයේ ගොඩ දාගන්න පුළුවන් වේ. හරි. ඔන්න නාම පදයක් කියනවා ළමයි. නාම පදය තමයි පුයින් බිරිඳ. පුයින් බිරිඳ. හරි. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ පුයින් බිරිඳ කියන නාම පදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදන්න. එතකොට ළමයි නාම පදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදනකොට නාම පදය අවසන් වෙන්නේ ස්වරයකින්ද? නාම පදය අවසන් වෙන්නේ හල් කිරීමකින්ද? ඒ කිසිම දෙයක් බලන්නේ නැහැ. නාම පදය මෙන්න මේ ආකාරයට හල් කිරීමකින් අවසන් වුණත් අපි එකතු කරන්නේ ළමයි ඉන්නිදා. නාම පදය ස්වරයකින් අවසන් වුණත් මේ ආකාරයට හල් කිරීමකින් අවසන් වුණත්
අපි එකතු කරන්න ඕනේ ළමයි ඉන්නිදා. ඔන්න ඉන්නිදා එකතු වෙලා හරිද? ඉන්නිදා එකතු වෙලා නිර්මාණය වෙනවා ළමයි කුයි ඉන්නිදා. නිර්මාණය වෙනවා ළමයි කුයි ඉන්නිදා. නිර්මාණය වෙනවා ළමයි කුයි ඉන්නිදා. නිර්මාණය වෙනවා කුයි ඉන්නිදා. එතකොට කුයිනින් නිදා කියනවා ළමයි බිරිඳ වෙමි. කුයිනින් නිදා. කුයිනින් නිදා කියනවා බිරිඳ වෙමි. කුයිනින් නිදා බිරිඳ වෙමි. ලියාගන්න. කුයිනින් නිදා කුයිනින් නිදා බිරිඳ වෙමි. කුයිනින් නිදා බිරිඳ වෙමි. කුයිනින් නිදා බිරිඳ වෙමි. හරි. දැන් අපි වාක්‍ය දෙක තුනක් ලියමු. දැන් අපි වාක්‍ය ලියමු. කුයිනින් නිදා බිරිඳ වෙමි. හරි මේක මකනවා ළමයි. හරි දැන් අපි වාක්‍ය දෙක තුනක් ලියමු. හරි දැන් මට මෙන්න මෙහෙම වාක්‍යයක් ලියන්න ඕන. මට ලියන්න ඕන ළමයි මම හෂාන් කියලා. නැත්නම් අපි ගමු මට ලියන්න ඕන මම. මට ලියන්න ඕනේ මම උපුල් කියලා. ඔන්න මට ලියන්න ඕන මම උපුල් කියලා. හරිද? එතකොට මට මේ වාක්‍ය අවසන් කරන්න ඕනේ ආචාරශීලී භාෂාවෙන්. හරිද? වාක්‍යයක් තියෙනවා ළමයි මට මේ වාක්‍ය ලියන්න ඕන. මොකද්ද වාක්‍ය? වාක්‍ය තමයි මම උපුල්. එතකොට මම උපුල් කියන මේ වාක්‍ය මට අවසන් කරන්න ඕනේ ආචාරශීලී භාෂාවෙන්. එතකොට ළමයි මම උපුල් කියන වාක්‍යයේ මම කියන නාම පදය තමයි වාක්‍ය උක්ත පදය. එතකොට මම කියනවා චෝ. එතකොට චෝ මම කියන නාම පදය අවසන් වෙන්නේ ස්වරයකින්. ඒ නිසා එකතු කරනවා නන්. ඒ නිසා එකතු කරනවා නන්. එතකොට චෝනන්. චෝනන් මම. චෝනන් මම. ඔන්න අවසානයට උපුල්. දැන් මේ උපුල් කියන නාම පදය තමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයට යෙදෙන. ඒතර වාක්‍ය උක්ත පදේ මාරු වෙන්නේ නැහැ ළමයි. ආචාරශීලී භාෂාවේද පොදු භාෂාවේද කියලා වෙනසක් නැහැ. මේ උක්ත පදයට වාක්‍යයේ තියෙන උක්ත පදයට යොදන්නේ නන් සහ න්ම තමයි. හරිද? වාක්‍යයේ පොදු භාෂාවෙන් අවසන් වුණා. හරිද? උක්ත පදයට යොදන්නේ නන් සහ න්. වාක්‍ය ආචාරශීලී භාෂාවෙන් අවසන් වුණා. හරිද? වාක්‍යයේ තියෙන උක්ත පදයට යොදන්නේ නන් සහ න්. හරි. ඒතර මම චෝන. ඔන්න අවසානයේට උපුල් කියන නාම පදය ආචාරශීලී භාෂාවෙන් යොදනවා. එතකොට උපුරින් නිදා. ඔන්න චෝනන් උපුරින් නිදා මම උපුල් වෙමි. චෝනන් උපුරින් නිදා මම උපුල් වෙමි. නැත්නම් මම උපුල්. ලියන්න. ඔන්න චෝනන් උපුරින් නිදා මම උපුල් වෙමි. නැත්නම් මම උපුල්. මම උපුල්. මම උපුල් කියන වාක්‍යය මට ආචාරශීලී භාෂාවෙන් අවසන් කරන්න ඕන. ඒතර ආචාරශීලී භාෂාවෙන් මම උපුල් කියලා කියනවා කොහමද? චොනන් උපුරින් නිදා. චොනන් උපුරින් නිදා මම උපුල් වෙමි. මම උපුල් වෙමි. චොනන් උපුරින් නිදා මම උපුල් වෙමි. ලියාගන්න. මම උපුල් වෙමි. චොනන් උපුරින් නිදා. ලියාගන්න ළමයි.
හරිද අච්චුබෝත් නැති ළමයින්ට අච්චුබෝත් නැති ළමයින්ට ළමයි බදාදයින් පස්සේ අච්චුබෝත් ගන්න පුළුවන් ලබන සතියේ සඳුද වගේ වෙද්දී හරිද බදාදයින් පස්සේ අච්චුබෝත් ගේනවා කැමති ළමයින්ට ගන්න පුළුවන් අච්චුබෝත් වල ගානන ටිකක් වැඩි 4000ට වැඩි වෙන්න පුළුවන් හරිද 4000ට වැඩි වෙන්න පුළුවන් හරිද චොනන් උපුරින් නිදා මම උපුල් වෙමි හරි දැන් ඔයාලා දැන් ඔයාලා ඔයාලගේ නම දාලා මේ වාක්‍ය අවසන් කරන්න ආචාරශීලී භාෂාවෙන් ඔයාලගේ නම දා දැන් මම ලිව්වා මම උපුල් කියලා හරිද එතකොට මගේ නම උපුල් මම උපුල් කියලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරා දැන් ඔයාලා මෙන්න මේ ඉස්තරට ඔයාලගේ නම යොදලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරන්න හරිද මේ ඉස්තැනට ඔයාලගේ නම දාලා හරිද ඔයාලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරන්න මම සඳුන්නා මම සඳුන් මම තරිඳුනම් මම තරිඳු මම කසුන්නම් මම කසුන් කියලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරන්න ලියන්න හැමෝම හරි කොහොමද කියන්නේ දැන් ඔයාගේ නම දාලා කොහොමද කියන්නේ එතකොට මම තරිඳුනම් කොහොමද කියන්නේ මම කොහොමද කියන්නේ මම තරිඳු චොනන් තරිඳු ඉන්නිදා ඒ වගේ මේ ඉස්තෙන්ඩ ඔයාලගේ නම දාලා කියන්න මට දැන් එක එක්කෙනා කියන්න කොහොමද ආචාරශීලී භාෂාවෙන් කියන්නේ චොනන් මලිත් ඉන්නිදා චොනන් මාලි එතකොට මාලිත් ඉන්නිදා නෙවෙයි මලිත් ඉන්නිදා අනිත් අය චොනන් අසංක ඉන්නිදා චෝනන් අසංක ඉන්නිදා මම අසංක වෙමි මම අසංක අනිත් අය චෝනන් මදූෂ ඉන්නිදා චෝනන් මදූෂ ඉන්නිදා චෝනන් මදූෂ ඉන්නිදා මම මදූෂ වෙමි නැත්නම් මම මදූෂ අනිත් අය චෝනන් අමිල ඉන්නිදා චෝනන් අමිල ඉන්නිදා මම අමිල චෝනන් අමිල ඉන්නිදා මම අමිල හරි දැන් අපි බලමු ඔයාලගෙන් කවුරු හරි නම ඇහුවෝ අපි අපි ගිය සතියේ පොදු භාෂාවෙන් ලිව්වා වගේම ආචාරශීලී භාෂාවෙනුත් ලියමු හරි දැන් එතකොට ඔයාලගෙන් කවුරු හරි ඔයාලගෙන් කවුරු හරි නම අහන්නේ කොහොමද කොරියානු භාෂාවෙන් ඔයාලගෙන් කවුරු හරි හරිද අපි හිතමු කොරියානු ජාතිකයෙක් ඔයාට කොරියානු ජාතිකයෙක් හම්බ වෙනවා එතකොට කොරියානු ජාතිකයා ඔයාගෙන් මෙන්න මෙහෙම අහනවා නම මොකක්ද කියලා නම මොකක්ද කියලා අහනවා මෙන්න මෙහෙම එතකොට ළමයි ආචාරශීලී භාෂාවෙන් හරිද ආචාරශීලී භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම ආචාරශීලී භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම එතකොට ඊරම් කියනවා ළමයි නම ඊරම් කියන්නේ නම එතකොට ඊරමි ඊරමි නම ඊළඟට අහනවා එතකොට මුවෝ කියන්නේ කුමක්ද මුවෝ මුවෝ කියන්නේ මොකක්ද එතකොට ඊරමි මුවෝ නම ඊළඟට අවසානයේට ඉන්නිකා ඔන්න ඊරමි මුවෝ සින්නික ආචාරශීලී භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම ලා ආචාරශීලී භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම ඉරමි මුවෝ සින්නික ඉරමි මුවෝ සින්නික නම මොකක්ද ඉරමි මුවෝ සින්නික නම මොකක්ද ලියා ගන්න ඉරමි මුවෝ සින්නික
අක්කා නම් මොකක්ද? ආචාරශීලී භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම. ඉරමි මෝසින් මික්කා නම මොකක්ද? ඒතර පොදු භාෂාවෙන් අහන්නේ කොහොමද? පොදු භාෂාවෙන් නම මොකක්ද කියලා අහන්නේ මෙන්න මෙහෙම. පොදු භාෂාවෙන් නම මොකක්ද කියලා අහනවා කොහමද? ඉරමියුම් ඕයේයෝ. ඔන්න. පොදු භාෂාවෙන් අහනවා කොහමද? ඉරමියුම් ඕයේයෝ. පොදු භාෂාවෙන් නම් මොකක්ද කියලා අහන්නේ ඉරමියුම් ඕයේයෝ. ආචාරශීලී භාෂාවෙන් නම් ඉරමි මොස්ටිම්නිකා නම මොකක්ද? පොදු භාෂාවෙන් නම් ඉරමියුම් ඕයේයෝ නම මොකක්ද? හරි. ඔන්න දැන් මම කොරියාවේ පාරක ඇවිදගෙන යනවා. එතකොට ඔන්න කොරියානු ජාතිකයෙක් මගෙන් අම්බෙලා අහනවා ඉරමි මොස්ටිම්නිකා නම මොකක්ද කියලා. එතකොට එයාට මම කියනවා දැන් එයා අහන්නේ මගෙන් ආචාරශීලී භාෂාවෙන්. හරිද? එතකොට මම එයාට උත්තර දෙන්නත් ඕන ආචාරශීලී භාෂාවෙන්. ඕන්න පොදු භාෂාවෙන් උත්තර දෙන්නත් පුළුවන් ළමයි. ඒ වුණාට අපි දැන් මෙතන ඉගෙන ගන්න ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයේට නාම පදයක් යොදන ආකාරයනේ. ඒ නිසා ආචාරශීලී භාෂාවේ උත්තර දෙන ආකාරය ඉගෙන ගමු. අහනවා එයා මගෙන් ඉරමි මොසිම්නිකා නම මොකක්ද කියලා. එතකොට මම එයාට ආචාරශීලී භාෂාවෙන් උත්තර දෙනවා මම හෂාන් කියලා. ඔන්න. මම එයාට කියනවා මම හෂාන් කියලා. කොහොමද කියන්නේ? මම කියනවා ළමයි චෝනන්. මම කියනවා චෝනන් ඊළඟට හෂාන්. ඔන්න හෂාන් ඊළඟට එතකොට ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට නාම පදයේ අවසන් වෙන්නේ ස්වරයකින්ද හල් කිරීමකින්ද කියලා බලනවද? නෑ. ඒ කිසිම දෙයක් බලන්නේ නෑ. ස්වරයකින් අවසන් වුණත් ඉම්නිදා, හල් කිරීමකින් අවසන් වුණත් ඉම්නිදා තමයි එකතු කරන්නේ. එතකොට ළමයි චොනන් හෂාන් එකතු වෙනවා ඉම්නිදා. චොනන් හෂාන් ඉම්නිදා. චොනන් හසාන් ඉම්නිදා. මම හෂාන් වෙමි. ලියාගන්න. චොනන් හසාන් ඉම්නිදා. මම හෂාන් වෙමි. චොනන් හසාන් ඉම්නිදා. මම හෂාන් වෙමි. නැත්නම් මම හෂාන්. ඉරමි මොසින්නිකා නමෝකක්ද කියලා අහනවා. මම එයාට කියනවා hina වෙලා නේද? hina වෙලා කියනවා එයාට චොනන් හසාන් ඉම්නිදා. චොනන් හසාන් ඉම්නිදා. මම හෂාන් කියලා. චොනන් හසාන් ඉම්නිදා. මම හෂාන්. හරි. දැන් ඔයාලා මෙන්න මෙතනට හෂාන් කියන දැනට ඔයාලගේ නම දාලා ලියන්න. ආයෙත් පාරක් ලියන්න. ඔයාලගේ නම දාලා ආයෙත් පාරක් ලියන්න. මේ ඉස්තැනට ඔයාලගේ නම දාලා ආචාරශීලී භාෂාවෙන් වාක්‍ය අවසන් කරන්න. මේ දෙක ආයෙත් ලියන්න. මේ දෙක ආයෙත් ලියන්න. හරිද? ඉරමි මොසිම්නිකා ඉරමියුම් ඕයේයෝ නම මොකක්ද කියලා අහන මේ වාක්‍ය දෙක ලියන්න. ලියලා ඒකට උත්තර දෙන්න ඔයාගේ නම දාලා. ඒකට ඔයාගේ නම දාලා උත්තර දෙන්න. ලියන්න ටක් දාලා. හරි. ඔන්න දැන් ඔයාට කොරියානු ජාතියෙක් හම්බ වෙනවා. ඔන්න මම තමයි කොරියානු ජාතිය කියලා මම.
ඔයාට හම්බෙන කොරියානු ජාතිකය මම. ඔන්න මම ඔයාගෙන් අහනවා මෙහෙම. ඉරමි මුවෝසින්නිකා ඉරමි මුවෝසින්නිකා නම මොකක්ද කියලා අහනවා. ඊතර ඔයා මට උත්තර දෙන්නේ කොහොමද? උත්තර දෙන්න බලන්න හැමෝම. හරිද? ඔන්න මම දැන් කොරියානු ජාතිකේ මම ඔයාගෙන් අහනවා ඉරමි මුවෝසින්නිකා නම මොකක්ද කියලා අහනවා. ඊතර ඔයා මට උත්තර දෙන්නේ කොහොමද? උත්තර දෙන්න. චෝනන් මලිතින්නිදා. චෝනන් මලිතින්නිදා. මම මලිත් වෙමි. නම් මම මලිත්. අනිත් අය කොහමද? කොහමද උත්තර දෙන්නේ? කොහමද උත්තර දෙන්නේ? කොහමද උත්තර දෙන්නේ? අහන්නේ මොකද්ද? ඉරමි මෝසින්නිකා නම මොකක්ද කියලා කොරියානු ජාතියේ කහනවා. ඒතර ඔයා එයාට උත්තර දෙන්න ඕන ඔයාගේ නම. ඔයාගේ නම කොරියානු භාෂාවෙන් කියන්න ඕන. කොහොමද කියන්නේ? එතකොට කොහොමද කියන්නේ මම? චොනන් දිල්ෂාන් නිම්නිදා. චොනන් දිල්ෂාන් නිම්නිදා. චොනන් දිල්ෂාන් නම දිල්ෂාන් චොනන් මදුෂින් නිදා. අනේ චොනන් මදුෂින් නිදා. චොනන් මදුෂින් නිදා. මම මදුෂ වෙමි. හරි. අපි යමු ඊළඟ එකට. ඔන්න ඔයාලගෙන් ඊළඟට ඔන්න ඔයාලගෙන් ළමයි ඊළඟට කොරියානු ජාතිකයා අනෝ මෙන්න මෙහෙම. එතනම වැරද්ද. හොඳේ. ඔයාලත් මේ සුද්ධ කරන් යන්න එපා. මයික් ඕෆ් කරගන්න. හරිද? ඔන්න ඔයාලගෙන් ඔන්න ඔයාගෙන් දැන් කොරියානු ජාතිකයා නම මොකක්ද කියලා අහුවනේ. ඊළඟට ඔයාගෙන් කොරියානු ජාතිකයා අහනවා මෙන්න මේ. කොරියානු ජාතිකයා අහනවා රැකියාව මොකක්ද? කොරියානු ජාතිකයා අහනවා රැකියාව මොකක්ද කියලා. කොහොමද අහන්නේ? එයා අහනවා පොදු භාෂාවෙන් මෙන්න මේ. සෝරි, ආචාරශීලී භාෂාවෙන්. එයා අහනවා ආචාරශීලී භාෂාවෙන් මෙන්න මේම. කොහොමද අහන්නේ? එයා අහනවා ළමයි චිගොබි. එයා අහනවා ළමයි චිගොබි. චිගොබි. එතකොට චිගොබ් කියන්නේ රැකියාව ළමයි. හරිද? චිගොබ් කියනවා රැකියාව වෘතිය. චිගොබ් කියන්නේ රැකියාව. එයා අහනවා චිගොබි. එයා අහනවා චිගොබි මුවෝසින්නිකා. ඔන්න ආචාරශීලී භාෂාවෙන් අහනවා ළමයි. ආචාරශීලී භාෂාවෙන් අහනවා චිගොබි මුවෝසින්නිකා. හරිද? අහනවා මෙන්න මෙහෙම. චිගොබි මුවෝසින්නිකා. කොරියානු ජාතිකයා ඊළඟට අහනවා මෙන්න මෙහෙම. නේද? එයාට වැඩක් ඇති දෙයක් නැහනේ. එයා අහනවා ඊළඟට ඔයාගේ. එයා අහනවා ඔයාගෙන් ඊළඟට මෙන්න මෙහෙම. හරිද? චිගොබි මුවෝසින්නිකා. චිගොබි මුවෝසින්නිකා රැකියාව කුමක්ද? ආචාරශීලී භාෂාවෙන් අහනවා චිගොබි මුවෝසින්නිකා රැකියාව මොකක්ද? රැකියාව කුමක්ද කියලා අහනවා. එතකොට පොදු භාෂාවෙන් නම් කොහොමද අහන්නේ? පොදු භාෂාවෙන් නම් අහනවා ළමයි චිගොබි. පොදු භාෂාවෙන් නම් අහනවා චිගොබි. පොදු භාෂාවෙන් අහනවා චිගොබි උංගෝයේයෝ. චිගොබි උංගෝයේයෝ. චිගොබි උංගෝයේයෝ රැකියාව මොකක්ද? චිගොබි උංගෝයේයෝ රැකියාව මොකක්ද කියලා අහනවා. චිගොබි උංගෝයේයෝ රැකියාව මොකක්ද කියලා අහනවා. ඔන්න එතකොට ආචාරශීලී භාෂාවෙන් රැකියාව කුමක්ද කියලා අහන්නේ කොහමද? චිගොබි මුවෝසින්නිකා. චිගොබි මුවෝසින්නිකා රැකියාව කුමක්ද? පොදු භාෂාවෙන් නම් චිගොබි උංගෝයේයෝ රැකියාව මොකක්ද? හරි. ඔන්න දැන් කොරියානු ජාතිකයා මගෙන් අහනවා. කොරියානු ජාතිකයා මගෙන් අහනවා
රැකියාව මොකක්ද කියලා. ඉතින් මම එයාට කියනවා මෙන්න මෙහෙම. මම එයාට කියනවා මම කියනවා එයාට මම ධීවරයෙක්. හරිද? මම කොරියාවේ කරන්නේ ධීවර රස්සාව. හරිද? මම කොරියාවේ කරන්නේ ළමයි ධීවර රස්සාව. ඉතින් මම එයාට කියනවා මම ධීවරයෙක්. එයා මගෙන් අහන්නේ රැකියාව මොකක්ද කියලානේ. චිගොබි මෝ සිම්නික්කා. රැකියාව මොකක්ද කියලා අහනවා. ඉතින් මම එයාට කියනවා මම ධීවරයෙක් කියලා. කොහොමද කියන්නේ? මම කියනවා ළමයි චොන. එතකොට දැන් මම ධීවරයෙක් කියන වාක්‍යය අවසන් කරන්නේ ආචාරශීලී භාෂාවෙන්. එතකොට මම කියනවා ළමයි චොන. ඔන්න. මම කියනවා චොන ඊළඟට ධීවරයෙක්. ධීවරයට කියනවා ඕබු. හරිද? ධීවරයට කියනවා ඕබු. එතකොට ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට නාම පදයේ ස්වරයකින් අවසන් වුණා ඉම්නිදා තමයි එකතු කරන්නේ. මොකද්ද එකතු කරන්නේ? එකතු කරන්නේ ඉම්නිදා. හල් කිරීමකින් අවසන් වුණා එකතු කරන්නේ ඉම්නිදා. හරි. එතකොට මම ධීවරයෙක් කියලා ආචාරශීලී භාෂාවෙන් කියනවා කොහොමද? චොන නොබු ඉම්නිදා. චොන නොබු ඉම්නිදා. මම ධීවරයෙක්. චොන නොබු ඉම්නිදා. මම ධීවරයෙක් වෙමි. මම ධීවරයෙක්. මම ධීවරයෙක් වෙමි කියලා කියනවා. චොනන් ඔබු ඉම්නිදා. මම ධීවරයෙක්. මම ධීවරයෙක් වෙමි කියලා කියනවා. චොනන් ඔබු ඉම්නිදා. මම ධීවරේ. ලියාගන්නවා මේ පන්තිය අච්චුබෝධනේ ළමයි කීයක් ඉන්නවද? අච්චුබෝධ තියනවද හැමෝම ගාව? නැති අය අච්චුබෝධ තියනවද හැමෝම ගාව? නෑනේ. හරිද? අච්චුබෝධ ළමයි මේ පාර ගණන් වැඩි. මේ පාර අච්චුබෝධ ගණන් වැඩි. මම දැන් ඔයාලට ගිය පාර අඩුවටනේ දුන්නේ. හරිද? ගිය පාර 3000ට දුන්නේ අච්චුබෝධ ගණන්ලා. දැන් මේ දැන් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ අපි දුන්නේ ඊටත් වඩා අඩුවට. හරිද? ගිය අවුරුද්දේ කියන්නේ 2000 ඔව් ගිය අවුරුද්දේ දුන්නේ ඊටත් වඩා අඩුවට. හරිද? දැන් මේ අවුරුද්දේ ඊට පස්සේ 3000ට දුන්නා. දැන් ඊටත් වඩා වැඩි. හරිද? 4500ක් වගේ වේවි. ඒ කියන්නේ සිංගල් ට්‍රාන්ස්ලේට් තියෙන එක තමයි දෙන්න වෙන්නේ. අච්චුබෝධ කොහෙවත් නැහැ ළමයි ගන්න. දැන් අච්චුබෝධ print out කරනවා නම් අඩුවට print out කරගන්නම් 17000 print කරන්න ඕන. ඒතකොට 17000 print කරන්න බෑ මේ තියෙන තත්ත්වෙත් එක්ක. මොකද එක අච්චුබෝධක් print කරන්න අඩුම රුපියල් 2000ක් වගේ යනවා. ඒ නිසා ඔයාලට දෙන්න වෙන්නේ සිංගල් ට්‍රාන්ස්ලේට් එක. ඒකත් මම දැන් ඔයාලට දෙන්න ඕන නිසා. හරිද? සර් කෙනෙක්ගෙන් තමයි ඉල්ලගන්නේ. හරිද? එතකොට හම්බෙන්නේ සිංගල් ට්‍රාන්ස්ලේට් එක. සිංගල් ට්‍රාන්ස්ලේට් එක තමයි ඔයාලට හම්බෙන්නේ 4500ට. හරිද? ඒකක් පොත් 100යි හම්බෙන්නේ මට. පොත් 100යි හම්බෙන්නේ ගන්න ඕන ළමයි ඉන්නවනම් දැම්ම කියන්න ඕනේ කියලා. නැත්නම් අනිත් පන්තිවල ළමයි ගත්තොත් ඒකත් ඉවර වෙවි. ගන්න ඕන ළමයි ටක් ගාලා ගන්න. හරිද? මොකද අච්චුබෝධ දෙකේ තියෙන වචනවල තේරුම් දෙන්න ඕනේ. ඒ නිසා අච්චුබෝධ දෙක සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අච්චුබෝධ දෙකක් ගන්න ළමයි. දැන් ඔයාලට අච්චුබෝධ කරන්න නැතුව මම මේ ව්‍යාකරණ සාකච්ඡා කරන්නේ හැමෝම ගාව අච්චුබෝධ නැති නිසා. නැත්නම් මෙලහකට වාලට අච්චුබෝධ දෙකේ තියෙන වචනවල තේරුම් දීලා ළමයි. දැන් අච්චුබෝධ දෙකේ තියෙන වචනවල තේරුම් දෙන්න විදියක් නැහැනේ හැමෝම ගාව නැතුව. ඒ නිසා අච්චුබෝධ ගෙනාව ගමන් පුළුවන් තරම් ඉක්මනට ගන්න. ඔයාලට වෙන ගන්න තැනක් තියෙනවා නම් ගන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කොහෙන් හරි හොයා ගන්න පුළුවන් නම් හොයා ගන්න. හැමෝම ගාව අච්චුබෝධ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන ළමයි. හරිද? හරි. දැන් ඔයාලා මෙන්න මෙතනට. හරිද? දැන් ඔයාලා මෙන්න මේ ඉස්තැනට ඔයාලා කැමති රැකියාවක් දාලා ආචාරශීලී භාෂාවෙන් අවසන් කරන්න. හරි. ඔන්න දැන් මම කොරියානු ජාතිකයෙක්.
මම ඔයාගෙන් අහනවා චිගොබි මෝ සිම්නික්ක හරිද මම ඔයාගෙන් අහනවා චිගොබි මෝ සිම්නික්ක රැකියා මොකක්ද කියලා අහනවා හරි දැන් ඔයා මට ඔයා කැමති රැකියාවක් දාලා මෙතනද මේ හිස්තැනට ඔයා කැමති රැකියාවක් දාලා මට උත්තර දෙන ළමයි ලියන්න රක් ගාලා ඉක්මනින් ලියන්න ඔයාලා කැමති රැකියාවක් දාලා මට උත්තර දෙන්න ආචාරශීලී භාෂාවෙන් අවසන් කරන්න ඕනේ ඔයාලා කැමති රැකියාවක් දාලා මේ වාක්‍ය ආචාරශීලී භාෂාවෙන් අවසන් කරන්න එක අච්චුවතක් විතරක් ගන්නවා නම් එක අච්චුවතක් විතරක් ඕනේ නම් මට මැසේජ් එකක් දාලා කියන්න එතකොට එක අච්චුවතක් වෙනම ගෙන්නන්න පුළුවන් ඒ නිසා කාට හරි එක අච්චුවතක් හරි එක අච්චුවතක් ගන්න ඕන සමහරක් ළමයි ගාව සමහරක් පිට පළවෙනි අච්චුවත ඇති දෙවෙනි අච්චුවත නැතුව ඇති අන්න ඒ ළමයි මට මැසේජ් එකක් දාලා කියන්න දෙවෙනි අච්චුවත පළවෙනි අච්චුවත ඕනේ කියලා එතකොට මම ලියාගෙන එක කොහෙන් හරි ලියාගෙන තියලා හරිද පළවෙනි අච්චුවත විතරක් ඕන අයට පළවෙනි අච්චුවත වෙනම ගෙනලා දෙන්නම් දෙවෙනි අච්චුවත ඕන අයට දෙවෙනි අච්චුවත වෙනම ගෙනලා දෙන්නම් අර ගේන පොත් 100ට අමතරව හරිද හරි ඔන්න දැන් මම කොරියානු ජාතිකයෙක් ඔන්න මම කොරියානු ජාතිකයෙක් මම ඔයාගෙන් මෙහෙම අහනවලු මම ඔයාගෙන් අහනවා චිගොබි මෝ සිම්නික්ක චිගොබි මෝ සිම්නික්ක රැකියාව මොකක්ද කියලා අහනවා හරි ඔයාලා දැන් මට උත්තර දෙන්න ඔයාලා මට උත්තර දෙන්න කොහොමද උත්තර දෙන්නේ චොනන් කාසු ඉම්නිදා චොනන් කාසු ඉම්නිදා තේරුම මම ගායකයෙක් වෙමි නැත්නම් මම ගායකයෙක් වෙමි නැත්නම් මම ගායකයෙක් අනිත් අය කොහොමද උත්තර දෙන්න මට චිගොබි මෝ සිම්නික්ක රැකියාව මොකක්ද උත්තර දෙන්න මට ඔයාලා කැමති රැකියාවක් දාලා ප්‍රකාශ කරන්න කියන්න අනිත් අය කියන්න චොනන් අයිසා ඉම්නිදා චොනන් අයිසා ඉම්නිදා තේරුම ඒක මම වෛද්‍යවරයෙක් කියමි චොනන් අයිසා ඉම්නිදා මම වෛද්‍යවරයෙක් චොනන් අයිසා ඉම්නිදා මම වෛද්‍යවරයෙක් හරි අනිත් අය චොනන් හක්සෙන් ඉම්නිදා චොනන් හක්සෙන් ඉම්නිදා නේද චොනන් හක්සෙන් ඉම්නිදා මම ශිෂ්‍යයෙක් චොනන් හක්සෙන් ඉම්නිදා මම ශිෂ්‍යයෙක් චොනන් හක්සෙන් ඉම්නිදා මම ශිෂ්‍යයෙක් හරි ඔන්න ඊළඟට කොරියානු ජාතිකයා අහන ඔයාගේ මෙන්න මෙහෙම හරිද ඊළඟට ළමයි කොරියානු ජාතිකයා අහනවා මෙන්න මෙහෙම කොරියානු ජාතිකයා අහනවා රට මොකක්ද කියලා මොන රටේ ජාතිකයෙක්ද මොන රටේ පුද්ගලයෙක්ද කියලා අහනවා දැන් ඒ රටේ ළමයි ජාතිවාදය නැහැ අපේ රටේ වගේ ජාතිවාදයක් නැහැ ඒ රටේ ආගම්වාදයක් ජාතිවාදයක් ඒ රටවල වල නැහැ ඒ රටවල වල හැමෝම එකම මනුස්ස කොට්ටාසයක් විදියට තමයි ගණන් ගන්නේ හරිද එයා මුස්ලිම් ජාතිකයෙක් වුණත් හරිද එයා බෞද්ධ ආගමේ වුණත් ඔක්කොම එකම ජාතියක් විදියට තමයි හරිද පිළිගන්නේ දැන් අපිනේ අපේ ජාතිය සිංහල ඊට පස්සේ මුස්ලිම් එහෙම නැහැ එහි. එහෙම ජාති ભેදයක් ඇත්තේ නැහැ. හරිද? එතකොට අහනවා මෙන්න මෙහෙම. ඔයා මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා. ඔයා මොන රටේ ජාතිකයෙක්ද කියලා කොරියානු ජාතිකයා ඊළඟට අහනවා. කොහොමද අහන්නේ? ආචාරශීලී භාෂාවෙන් අහනවා. ආචාරශීලී භාෂාවෙන් අහනවා මෙන්න මෙහෙම. ඕන අහනවා ළමයි ඕන. ඕන කියන්නේ මොන කියන එක තමයි ලියාගන්න
ඕන කියන්නේ මොන? හරිද? ඕන නාර. ඔන්න ඊළඟට ඕන නාර. ඕන නාර මොන රටේ? නාර කියන්නේ රට. ඕන නාර මොන රටේ? අවසානයේද ජාතිකයේද පුද්ගලයේද? සරමින්නිකා. ඕන නාර සරමින්නිකා. ඕන නාර සරමින්නිකා. මොන රටේ ජාතිකයෙක්ද? හරිද? ඕන නාර සරමින්නිකා. මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා බොලේ ඊළඟ. ඕන නාර සරමින්නිකා. ඕන නාර සරමින්නිකා. මොන රටේ ජාතිකයෙක්ද? මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා ආචාරශීලී භාෂාවෙන්. ඒතකොට පොදු භාෂාවෙන් නැහුවොත්, පොදු භාෂාවෙන් අහන්නේ මෙන්න මෙහෙම. පොදු භාෂාවෙන් නැහුවොත් ළමයි ඕන නාර නේද? ඕන. ඕන නාර පොදු භාෂාවෙන් නැහුවොත් මෙන්න මෙහෙම. ඕන නාර සරණියේ. පොදු භාෂාවෙන් අහනවා ඕන නාර සරණියේ කියලා. හරි. දැන් ඔයාට හම්බෙන කොරියානු ජාතික ඔයාගෙන් අහන්නේ ආචාරශීලී භාෂාව. එතකොට මේ දෙකේම අර්ථය, එතකොට ඕනාරා සර්මිම්නිකා කියන්නේ මොන රටේ ජාතිකයෙක්ද? එතකොට ඒ යන්නේ ආචාරශීලී භාෂාව. එතකොට ඕනාරා සර්මියේයෝ කියන්නේ ඕනාරා සර්මියේයෝ මොන රටේ ජාතිකයෙක්ද? පොදු භාෂාව. හරි. දැන් ඔයාගෙන් කොරියානු ජාතිකය අහන්නේ ආචාරශීලී භාෂාව. ඕනාරා සර්මිම්නිකා. ඕනාරා සර්මිම්නිකා මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා. ඔන්න එතකොට මම එයාට කියනවා කොහමද? මම එයාට කියනවා ළමයි මම ශ්‍රී ලංකා ජාතිකයෙක් කියලා. මම එයාට කියනවා මම ශ්‍රී ලංකා ජාතිකයෙක්. මම එයාට කියනවා මම ශ්‍රී ලංකා ජාතිකයෙක් කියලා. මම එයාට කියනවා ළමයි මම ශ්‍රී ලංකා ජාතිකයෙක්. මම ශ්‍රී ලංකාවේ ජාතිකයෙක් කියලා. කොහොමද කියන්නේ? මම ශ්‍රී ලංකාවේ ජාතිකයෙක්. කොහොමද කියන්නේ බලමු. ඔන්න බලන්න. මම කියනවා ළමයි චොනන්. ඔන්න. මම කියනවා චොනන්. ඊළඟට ශ්‍රී ලංකාවට කොහොමද කියන්නේ කොරියානු භාෂාවෙන්? ශ්‍රී ලංකාවට කොරියානු භාෂාවෙන් කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා චොනන්. ඔන්න ශ්‍රී ලංකාවට කියනවා ළමයි ශ්‍රී ලංකා කියලා. හරිද? අපි ලංකාවට කියනවා ශ්‍රී ලංකා කියලා. චොනන් ශ්‍රී ලංකා. ඔන්න චොනන් ශ්‍රී ලංකා. මම ශ්‍රී ලංකාවේ අවසානයේ ජාතිකයෙක්. ජාතිකයට කියනවා සරම්. එතකොට මේ සරාම්, සරාම් මෙහෙම කියන්න පුළුවන්ද? සරාම් කියන මේ නාම පදය මේ විදියට වාක්‍ය අවසානයට යොදන්න බෑ. එතකොට මේ සරාම් මිනිසා පුද්ගලයා ජාතිකයා කියන නාම පදය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට යොදනවා නම් එකතු කරන්න ඉන්නවා. එතකොට ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට ස්වර හල් කිරීම ભેදයක් නැහැ. ඒතොර නාම පදය මේ ආකාරයට හල් කිරීමකින් අවසන් වුණත් ස්වරයකින් අවසන් වුණත් එකතු කරන්නේ ළමයි කිම් නිදා.
එකතු කරන්න ළමයි ඉන්නිදා. එතකොට කියනවා මම හරිද මම ශ්‍රී ලංකා ජාතිකයේ කියනවා කොරියානු භාෂාවෙන් කොහමද? චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. ඔන්න චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. මම ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි. ඔන්න චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. මම ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි. දැන් කොරියානු ජාතිකයා අහන්නේ මගෙන් ඕනාරා සරමින්නිකා මොන රටේ ජාතිකයෙක්ද කියලා. ඉතින් මම යාට කියනවා ගැම්මෙන් නේ ගැම්මෙන් කියනවා මම ශ්‍රී ලංකා ජාතිකයෙක් කියලා. කොහොමද කියන්නේ? චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. මම ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි. චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. මම ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි කියලා ලියලා. චෝනන් ශ්‍රී ලංකා සරමින්නිදා. මම ශ්‍රී ලංකා ජාතිකයෙක්. හරි. දැන් ඔයාලා මෙන්න මෙතනට. දැන් ඔයාලා මෙන්න මෙතනට ඔයාලා කැමති රටක් දාලා මම ඒ රටේ ජාතිකයෙක් කියලා ප්‍රකාශ කරන්න. දැන් කොරියානු ජාතිකයෝ ඔයාගෙන් අහන්නේ ඕනනාරා සරමින්නිකා මොන රටේ ජාතිකයෙක්ද කියලානේ අහන්නේ. ඒතර ඔයා අපි හිතමු ඔයා චීන ජාතිකයෙක්. ඔයා චීන ජාතිකයෙක් නම් මම චීන ජාතිකයෙක් කියලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරන්න. ඔයා තායිලන්ත ජාතිකයෙක් නම් මම තායිලන්ත ජාතිකයෙක් කියලා ආචාරශීලී භාෂාවෙන් ප්‍රකාශ කරන්න. හරි. ලියන්න හැමෝම තනියම. හරි. එතකොට ළමයි හරිද? ඔන්න එතකොට ඔයා කොරියාවේ පාරක ඇවිදගෙන යනවා. ඔයාට හම්බෙනවා කොරියානු ජාතිකේ. එයා ඔයාගෙන් මෙන්න මෙහෙම අහනවා. කොහොමද අහන්නේ? ආචාරශීලී භාෂාවෙන් අහනවා. ඕනනාරා සරමින්නිකා මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා. හරි. දැන් ඔයා මට කැමති රටක් දාලා උත්තර දෙන්න. කොහොමද උත්තර දෙන්නේ? චෝනන් හන්ගුක් සරමින්නිදා. චෝනන් හන්ගුක් සරමින්නිදා. බය වෙන්න එපා කතා කරන්න. අපි මේ ඉගෙන ගන්න භාෂාවෙන්
කතා කරන්න බය වෙන්න එපා. හරිද? සැහැල්ලුවෙන් කතා කරන්න. චොනන් හාන්බුක් සර්මින් නිදා. මම කොරියානු ජාතිකයෙක්. අනිත් අය? චොනන් තේගුක් සර්මින් නිදා. චොනන් තේගුක් සර්මින් නිදා. මම තායිලන්ත ජාතිකයෙක්. අනිත් අය? චොනන් චුංගුක් සර්මින් නිදා. චොනන් චුංගුක් සර්මින් නිදා. චොනන් චුංගුක් සර්මින් නිදා. මම චීන ජාතිකයෙක්. චොනන් චුංගුක් සර්මින් නිදා. මම චීන ජාතිකයෙක්. හරි. දැන් ඊළඟට ඊළඟට අපි ඉගෙන ගමු ළමයි. අපි ඊළඟට ඉගෙන ගමු. හරිද? ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යොදන ආකාරය. අපි ඊළඟට ඉගෙන ගමු ළමයි. නාම පදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට ප්‍රශ්න කිරීමකින් යොදන ආකාරය. හරි. දැන් තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න හැමෝම. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න ළමයි. හරිද? තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට තරුවක් දාලා ලියන්න. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට තරුවක් දාලා ලියන්න. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යෙදීමේදී ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යෙදීමේදී ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යෙදීමේදී ස්වර හල් කිරීම ભેදයකින් තොරව ස්වර හල් කිරීම ભેදයකින් තොරව ස්වර හල් කිරීම ભેදයකින් තොරව ඉම්නික්කා යොදනු ලබයි. ඉම්නික්කා යොදනු ලබයි. ඉම්නික්කා ඉම්නික්කා යොදනු ලබයි. ඉම්නික්කා යොදනු ලබයි. ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යෙදීමේදී ස්වර හල් කිරීම ભેදයකින් තොරව ඉම්නික්කා ඉම්නික්කා යොදනු ලබයි. ඉම්නික්කා යොදනු ලබයි. හරි. දැන් බලන්න ළමයි. දැන් එතකොට ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන්න වෙනම වචනයක් භාවිතා කරනවනේ. දැන් පොදු භාෂාවේ එහෙම නැහැ. පොදු භාෂාවේ වාක්‍ය අවසානයකට
නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යොදනකොට අවසානයට එකතු කරේ ප්‍රශ්න කිරීම. එතකොට කතා බහ කරනකොට වාක්‍ය අනුසාරයෙන් තේරුම් ගන්නවා. දැන් ආචාරශීලී භාෂාවේදී එහෙම නැහැ. ආචාරශීලී භාෂාවේදී නාම පදයක් ප්‍රශ්න කිරීමක් ලෙස වාක්‍යයකට යොදන්න වෙනම වචනයක් භාවිතා කරනවා. වෙනම නිපාතයක් භාවිතා කරනවා. ඒක තමයි ඉම්නික්කා. හරිද? ඉම්නික්කා. හරි. එතකොට ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදනකොට නාම පදේ අවසන් වෙන්නේ ස්වරයකින්ද නාම පදේ අවසන් වෙන්නේ හල් කිරීමකින්ද ඒ කිසිම දෙයක් බලන්නේ නැහැ. නාම පදේ අවසන් වෙන්නේ ස්වරයකින් උනත් එකතු කරන්නේ ඉම්නික්කා. නාම පදේ අවසන් වෙන්නේ හල් කිරීමකින් උනත් එකතු කරන්නේ ළමයි ඉම්නික්කා. හරි. ලියන්න උදාහරණ. ලියන්න උදාහරණ කියලා. ලියන්න ළමයි උදාහරණ. ලියන්න උදාහරණ කියලා. ලියන්න උදාහරණ. ලියන්න උදාහරණ කියලා. හරි බලමු. දැන් මට අහන්න ඕන මෙන්න මෙහෙම. මට අහන්න ඕනේ ළමයි ප්‍රශ්න කිරීමක් විදියට ආචාරශීලී භාෂාවේ ප්‍රශ්න කිරීමක් විදියට ගායකයෙක්ද? හරිද? මට අහන්න ඕන ආචාරශීලී භාෂාවේ ප්‍රශ්න කිරීමක් විදියට ගායකයෙක්ද කියලා. ආචාරශීලී භාෂාවේ ප්‍රශ්න කිරීමකින් අහන්න ඕනේ ගායකයෙක්ද? ගායකයෙක්ද කියලා අහන්න ඕන ළමයි. ගායකයෙක්ද කියලා අහන්න ඕන. එතකොට ළමයි ගායකයෙක්ද කියලා ආචාරශීලී භාෂාවෙන් අහනකොට නේද ආචාරශීලී භාෂාවේ ආචාරශීලී භාෂාවෙන් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යොදන්න භාවිතා කරන්නේ ඉම්නික්කා. හරි. ඔන්න ඉම්නික්කා තමයි භාවිතා කරන්නේ. දැන් එතකොට අහන්න ඕන ගායකයෙක්ද කියලා. එතකොට ගායකයට කියනවාලමයි කාසු කියලා. ගායකයට කියනවා අපි කාසු. දැන් මට අහන්න ඕන ආචාරශීලී භාෂාවෙන් ප්‍රශ්න කිරීමක් විදියට ගායකයෙක්ද කියලා. එතකොට ළමයි දැන් බලන්න කාසු කාසු කියනවා ගායකයා. දැන් මේ කාසු ගායකයා කියලා නාමපදයේ අවසන් වෙන්නේ ස්වරයකින්. එතකොට නාමපදයක් ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට ප්‍රශ්න කිරීමකින් යොදනකොට නාම පදේ අවසන් වෙන්නේ ස්වරයකින්ද හල් කිරීමකින්ද කියලා බලනවද? නෑ. නාම පදය මෙන්න මේ ආකාරයට ස්වරයකින් අවසන් වුණා. නාම පදය මෙන්න මේ ආකාරයට ස්වරයකින් අවසන් වුණා. අපි එකතු කරන්නේ ළමයි ඉම්නික්කා. නාම පදය මේ ආකාරයට ස්වරයකින් අවසන් වුණා. හල් කිරීමකින් අවසන් වුණා. අපි එකතු කරන්න ඉම්නික්කා. හරි. එතකොට කාසු කියන නාම පදය ගායකයා කියන නාම පදය අවසන් වෙන්නේ ස්වරයකින්. අපි එකතු කරනවා ඉම්නික්කා. අවසානයේදී නිර්මාණය වෙනවා. අවසානයේදී නිර්මාණය වෙනවා ළමයි කාසු ඉම්නික්කා. නිර්මාණය වෙනවා කාසු ඉම්නික්කා. නිර්මාණය වෙනවා ළමයි කාසු ඉම්නික්කා ගායකයෙක්ද? කාසු ඉම්නික්කා ගායකයෙක්. ඔන්න ලියා ගන්න. කාසු ඉම්නික්කා ගායකයෙක්ද? කාසු ඉම්නික්කා ගායකයෙක්ද? කාසු ඉම්නික්කා ගායකයෙක්ද?
කාසු ඉන්නිකා ගායකෙක්ද කාසු ඉන්නිකා ගායකෙක්ද ලියා ගන්න කාසු ඉන්නිකා කාසු ඉන්නිකා කාසු ඉන්නිකා කියනවා ගායකෙක්ද කාසු ඉන්නිකා ගායකෙක්ද හරි අපි ඊළඟ උදාහරණයට යමු ළමයි අපි දැන් ඊළඟ උදාහරණයට යමු බලන්න හරි ඔන්න ඊළඟට බලන්න ඔන්න ඊළඟට මට අහන්න ඕන මෙන්න මෙහෙම මට අහන්න ඕනේ මට අහන්න ඕන මිනිසෙක්ද නැත්නම් පුද්ගලයෙක්ද මට අහන්න ඕනේ මිනිසෙක්ද එහෙමත් නැත්නම් පුද්ගලයෙක්ද කියලා අහන්න ඕනේ ඉතින් ආචාරශීලී භාෂාවේ මිනිසෙක්ද පුද්ගලයෙක්ද කියලා අහන්න නම් ළමයි මොකද්ද අපි කරන්න ඕන අපි මෙන්න මේ සාරා අපි මෙන්න මේ සාරාම් මිනිසා හරිද මේ සාරාම් මිනිසා කියන නාමපදය සමග එකතු කරන්න ඕනේ ඉන්නිකා කියන කොටස එතකොට ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාමපදයක් ප්‍රශ්න කිරීමකින් යොදන්න භාවිතා කරන්නේ ඉන්නිකා කියන මේ කොටස එතකොට මේ ඉන්නිකා කියන මේ කොටස නාම පද සමග එකතු කරනකොට නාම පදයේ අවසන් වෙන්නේ මේ ආකාරයට හල් කිරීමකින්ද නාම පදයේ අවසන් වෙන්නේ ස්වරයකින්ද ඒ කිසිම දෙයක් බලන්නේ නැහැ නාම පදයේ මේ ආකාරයට හල් කිරීමකින් අවසන් වුණත් අපි එකතු කරන්නේ ළමයි ඉන්නිකා අපි එකතු කරන්නේ ළමයි ඉන්නිකා අපි එකතු කරන්නේ ඉන්නිකා එතකොට සාරාම් කියන මිනිසා කියන නාමපදයේ අවසන් වෙන්නේ හල් කිරීමකින් අවසන් වුණා අපි එකතු කරන්නේ ළමයි ඉන්නිකා ඉන්නිකා එකතු වෙලා හරිද ඉන්නිකා එකතු වෙලා නිර්මාණය වෙනවා ළමයි සාරම් ඉන්නිකා නිර්මාණය වෙනවා ළමයි සාරමින්නිකා නිර්මාණය වෙනවා ළමයි සාරමින්නිකා එතකොට සාරමින්නිකා කියන්නේ මොකද්ද මිනිසෙක්ද පුද්ගලයෙක්ද සාරමින්නිකා මිනිසෙක්ද පුද්ගලයෙක්ද ලියා ගන්න සාරමින්නිකා මිනිසෙක්ද පුද්ගලයෙක්ද මේ සාරමින්නිකා මිනිසෙක්ද පුද්ගලයෙක්ද සාරමින්නිකා මිනිසෙක්ද පුද්ගලයෙක්ද ලියගන්න හරිද හොඳට මතක තියාගන්න ළමයි ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාමපදයක් ප්‍රශ්න කිරීමකින් යොදනකොට භාවිතා කරන්නේ ඉන්නිකා මේ ඉන්නිකා කියන කොටස හරිද එතකොට මේ ඉන්නිකා කියන කොටස නාමපද සමග යොදනකොට නාමපදයේ අවසන් වෙන්නේ ස්වරයකින්ද නාමපදයේ අවසන් වෙන්නේ හල් කිරීමකින්ද ඒ කිසිම දෙයක් බලන්නේ නැහැ ළමයි ස්වරයකින් අවසන් වුණත් එකතු කරන්න ඉන්නිකා හරිද හල් කිරීමකින් අවසන් වුණත් එකතු කරන්න ඉන්නිකා හොඳට මතක තියාගන්න එතකොට සාරමින්නිකා කියනවා මිනිසෙක්ද පුද්ගලයෙක්ද හරි දැන් අපි වාක්‍ය ලියමු දැන් අපි වාක්‍ය ටිකක් ලියමු දැන් අපි වාක්‍ය ලියමු. ඔන්න දැන් ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම කවුරුද?
ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම. ඔයාගෙන් අහනවා ළමයි ඔයා දීවරේ. ඔයාගෙන් අහනවා ඔයාගෙන් අහනවා ඔයා දීවරයෙක්ද කියලා ආචාරශීලී භාෂාවෙන් ඔයා දීවරයෙක්ද කියලා අහනවා ඔයා කාගෙන් හරි අපි හිතමු ඔයා මගෙන් අහනවා ඔයා දීවරයෙක්ද කියලා ආචාරශීලී භාෂාවෙන් කොහොමද අහන්නේ ඔයා ඔයාට කියනවා ළමයි තාන්සී ඒතර ඔහු කියනවා ක ක කියන්නේ ඔහු ළමයි ඒකත් ලියා ගන්නවට ඕන වේ. ඔහු කියන්නේ ක කියන එක. ඔහු කියනවා ක. ඔහු කියන්නේ ක. ඔහු කියනවා ළමයි ක. ඔහු කියන්නේ ක. ඔහු ක. අපිට අහන්න පුළුවන් ඔහු දීවරෙද්ද කොහමද අහන්නේ? ඔහු දීවරෙද්ද කියලා කොහමද අහන්නේ ළමයි? කාටද කියන්න පුළුවන්? ඔහු දීවරෙද්ද ක කියන්නේ ඔහු. ඔහු දීවරයෙක්ද කියලා අහන්නේ කොහොමද? කාටද කියන්න පුළුවන්? ඔහු දීවරයෙක්ද? ක ඔබ සිම්නික ඔබ නිම්නික. ක ඔබ නිම්නික. ක කියන්නේ ඔබ කියන්න පුළුවන්ද? ක ඔබ කන කනන් කනන් ඔබ නිම්නික. ඔබ නිම්නික. ඔබ නිම්නික ඔහු දීවරයෙක්ද? කනන් ආචාරශීලී භාෂාවෙන් තමයි අහන්නේ. එතකොට ඔයාට කියනවා තාන්සින්. එතකොට තාන්සිනන් ඔයා. තාන්සිනන් ඔයා. ඔන්න ඊළඟට ආචාරශීලී භාෂාවෙන් අවසන් කරනවා ඔබුඉම්නික්ක. තාන්සිනන් ඔබුඉම්නික්ක. තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද? තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද? ලියාගන්න. තාන්සිනන් ඔබුඉම්නික්ක. තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද? තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද? එතකොට ඔයා දීවරයෙක් නම් ළමයි මට කොහොමද උත්තර දෙන්නේ? දැන් මම අහනවා ඔයාගෙන් තාන්සිනන් ඔබුඉම්නික්ක. තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද කියලා අහනවා. එතකොට ඔයා දීවරයෙක් නම් කොහොමද මට උත්තර දෙන්නේ? නේ ඔබු නේ චොනන් නේයෝ ඉම්නික්ක. ඔයා දීවරෙක්ද? ආචාරශීලී භාෂාවේ ප්‍රශ්න කිරීමක් විදියට අහනවා. තාන්සිනන් ඔබුඉම්නික්ක. ඔයා දීවරයෙක්ද කියලා. එතකොට මම දීවරේ. එතකොට ළමයි මම දීවරේ. ඉතින් මම එයාට කියනවා ඔව්. එයාට මම කියනවා ඔව්. ඔව් මම දීවරේ. එයාට මම කියනවා ඔව් මම දීවරේ. එයාට මම කියනවා ඔව් මම දීවරේ. කොහොමද කියන්නේ? ඔව් කියනවා ළමයි නේ. ඔන්න. ඔව් කියනවා නේ. එතකොට මම කියනවා චොනන්. හරිද? ඔව් කියනවා නේ. මම කියනවා ළමයි චොනන්. මම කියනවා චොනන්. ඊළඟට ළමයි දීවරේ. දීවරේ කියනවා කොහමද? දීවරේ කියනවා ඔබු ඉන්නිදා. දීවරේ කියනවා ඔබු ඉන්නිදා.
නේ චොනන් ඔබු ඉම්නිදා ඔවු මම දීවරේ නේ චොනන් ඔබු ඉම්නිදා ඔවු මම දීවරේ අහන්නේ ඔයා දීවරේක්ද කියලා තාන්සින ඔබු ඉම්නික්කා ඔයා දීවරේ එතකොට ළමයි මම දීවරේ ඒ නිසා එයාට මම කියනවා ඔව් මම දීවරේ කියලා කොහොමද කියන්නේ නේ චොනන් ඔබු ඉම්නිදා නේ චොනන් ඔබු ඉම්නිදා ඔව් මම දීවරේ කියලා ලියාගන්න ඔයා දීවරේක්ද තාන්සින නොබු ඉන්නිකා ඉතින් මම කියනවා ඔව් මම දීවරේ මේ චොන නොබු ඉන්නිදා මේ චොන නොබු ඉන්නිදා ඔව් මම දීවරේ මේ චොන නොබු ඉන්නිදා ඔව් මම දීවරේ හරි තව වාක්‍යයක් ලියමු මේක මකනවා ඔන්න ඊළඟට හරිද ඔන්න ඊළඟට ළමයි බලන්න ඔන්න ඊළඟට ළමයි කෙනෙක් මගෙන් අහනවා නැත්නම් මම අහනවා කෙනෙක්ගෙන් මෙන්න මෙහෙම මම අහනවා කෙනෙක්ගෙන් ඔහු මම අහනවා කෙනෙක්ගෙන් ඔහු හරිද ඔහු වෛද්‍යවරයෙක්ද මම අහනවා ඔහු වෛද්‍යවරයෙක්ද කියලා ඔන්න දැන් පුද්ගලයෙක් ඉන්නවා දැන් මාත් එක්ක යාළුවෙක් ඉන්නවා හරිද දැන් මාත් එක්ක යාළුවෙක් ඉන්නවා දැන් ඊට එහයින් තවත් කෙනෙක් ඉන්නවා තවත් පුද්ගලෙක් දැන් එතකොට අපි හිතමු දැන් එයා අපේ ගෙවල් ළඟපාත ඉන්නේ උනාට මම එයාව අඳුරන්නේ නැහැ ඒතර යාළුවා අඳුරනවා ඇති කියලා හිතලා මම යාළුවගෙන් අහනවා ඔව් වෛද්‍යවරයෙක්ද ඔව් වෛද්‍යවරයෙක්ද කියලා අහනවා කොහොමද අහන්නේ ළමයි ඔව් වෛද්‍යවරයෙක්ද කියලා අහන්නේ කොහොමද දැන් අපි හිතමු ඔයා ඉන්නවා හරිද කොරියාවේ ආලුවෙක් ඉන්නවා ඊට එහායින් තව කොරියානු ජාතියෙක් ඉන්නවා දැන් ඔයා ඔයා නැවත ඉන්න බෝඩි මාරියේ තමයි ඒ කොරියානු ජාතිකයත් ඉන්නේ ඉතින් ඔයාට දැනගන්න ඕනේ කොරියානු ජාතිකයේ ඒ කොරියානු ජාතිකයේ රැකියාව වෛද්‍ය වෘත්තියද කියලා හරි දැන් ඔයාට කට්ටිය කියලා ඇහිලා තිනවා එයා වෛද්‍යවරයෙක්ද කියලා ඒතර ඔයා හරියටම එයා වෛද්‍යවරයෙක්ද කියලා දැනගන්න ඔයාගේ ආලුවගෙන් අහනවා අඩෝ ඔහු දීවරයෙක්ද ඔහු දීවරේ සෝරි ඔහු වෛද්‍යවරේ ඔහු වෛද්‍යවරේක්ද කියලා අහනවා කොහොමද අහන්නේ කර්නන් අයිසා ඉම්නිදා ඉම්නිකා කර්නන් අයිසා ඉම්නිකා අනිත් අය කර්නන් අයිසා ඉම්නිකා ඊළඟට එතකොට දැන් ඔහු කියන නාම පදය තමයි මේ වාක්‍යයේ උක්ත පදය. එතකොට උක්ත පදයට අනිවාර්යෙන් නන් එකතු කරන්න මේක ක කියන නාම පදයේ අවසන් වෙන්නේ ස්වරයකින් ඒ නිසා එකතු කරනවා නන් ඔන්න එතකොට ළමයි කර්නන් ඔහු වෛද්‍යවරේක්ද අයිසායිමිකා වෛද්‍යවරේක්ද අයිසායිමිකා කර්නන් අයිසායිමිකා ඔහු වෛද්‍යවරේක්ද කර්නන් අයිසායිමිකා ඔහු වෛද්‍යවරේක්ද කියලා අහනවා හරි දැන් එතකොට මම යාළුවගෙන් අහනවා ඔහු වෛද්‍යවරේක්ද කියලා එතකොට යාළුවා මට කියනවා ඔහු මචං වෛද්‍යවරේක් කියලා හරිද ඔහු වෛද්‍යවරේක් කියලා කොහොමද කියන්නේ ඔව් වෛද්‍යවරයෙක් කියලා කොහොමද කියන්නේ ඔව් වෛද්‍යවරයෙක් කියලා කොහොමද කියන්නේ නේක නේකනන් නේක
අයිසා ඉම්නිද මේක අයිසා ඉම්නිද නේකනන් අයිසා ඉම්නිද එතකොට ඔව් කියනවා නමයි මේ නේද ඔව් කියනවා නැත්නම් මෙහෙම ගම් අපි ඉස්සෙල්ලේ ඔව් කියලා ලිව්වානේ අපි ලියමු මෙහෙම නැහැ දීවරේ මේක අපි මෙහෙම ලියමු මේක අපි මෙහෙම ලියමු නැද්ද කියන්නේ නැද්ද යන අර්ථයෙන් ලියමු නැහැ දීවරේ කොහොමද කියන්නේ ඔන්න දැන් යාළුවගෙන් ඇහුවම යාළුවගෙන් මම ඇහුවේ ඔව් වෛද්‍යවරයෙක්ද කියලා යාළුවගෙන් මම ඇහුවේ ඔව් වෛද්‍යවරයෙක්ද කියලා එතකොට යාළුවා මෙන්න කියනවා මට නැහැ දීවරයෙක් කියලා නැහැ දීවරයෙක් කියලා කියනවා කොහොමද කියන්නේ අනිව කර්නන් ඔබ ඉන්නේද දැන් මෙතන ඔහු නැහැ නැත්නම් අපිට කියන්න පුළුවන් නැහැ ඔහු දීවරේ කියලා දැන් මෙතන තියෙන නැහැ දීවරේ කියලා විතරයි කොහොමද කියන්නේ අනිව ඔබ ඉන්නේද අනිව ඔබ ඉන්නේදනේ අනිව ඔබ ඉන්නේද එතකොට නැහැ කියනවා ළමයි අනිව නැහැ කියනවා අනිව ඔන්න අනිව අනිව ඊට පස්සේ දීවරේ ඔබු ඉන්නේද ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරේ ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරේ ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරේ ලියගන්න ආනියෝ නැහැ දීවරෙක් ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරෙක් යාළුවගෙන් මම අහනවා ඔහු වෛද්‍යවරයෙක්ද කර්නන් අයිසා ඉන්නිකා ඔහු වෛද්‍යවරයෙක්ද කියලා අහනවා එතකොට යාළුවා මට කියනවා අනියෝ අනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරෙක් අනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරෙක් කියලා කියනවා ලියාගන්න ළමයි ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරෙක් කියලා කියනවා ආනියෝ ඔබු ඉන්නේද නැහැ දීවරෙක් කියලා කියනවා ආනියෝ වුයින් නිදා නැහැ දීවරේ හරි දැන් ඔයාලට තේරුණාද ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන ආකාරය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යොදන ආකාරය ඔයාලට තේරුණාද ළමයි තේරුණාද තේරුණ නැති ළමයි ඉන්නවා නම් කියන්න තේරුණාද ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් යොදන ආකාරය ආචාරශීලී භාෂාවේ වාක්‍ය අවසානයකට නාම පදයක් ප්‍රශ්න කිරීමකින් යොදන ආකාරය තේරුණේ නැති අය ඉන්නවා නම් කියන්න තේරුණේ නැති ළමයි ඉන්නවා නම් කියන්න මම ආයෙත් කියලා දෙන්නම් හරිද හරි තේරුණාද හැමෝටම ඔව් සර් තේරුණා නේද ඔව් කියන්න කියන්න හරි දැන් අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන ළමයි වර්තමාන කාලේ අතීත කාලේ පොදු භාෂාවේ වර්තමාන කාලය පොදු භාෂාවේ අතීත කාලය ආචාරශීලී භාෂාවේ වර්තමාන කාලය ආචාරශීලී භාෂාවේ අතීත කාලය එතකොට ළමයි අපි මුලින්ම ඉගෙන ගන්න මේ දෙකෙන් පොදු භාෂාවේ වර්තමාන කාලය පොදු භාෂාවේ වර්තමාන කාලය හරිම සංකීර්ණයි
නීති තියෙනවා ළමයි 10ක් විතර අපිට ඉගෙන ගන්න. හරිම සංකීර්ණයි. පොදු භාෂාවේ වර්තමාන කාලය අතීත කාලය. ඒතර ආචාරශීලී භාෂාව නම් පට්ටම ලේසි. ආචාරශීලී භාෂාවේ වර්තමාන කාලයට ක්‍රියාපදයක් හරවනකොට බලන්නේ ස්වරයකින් අවසන් වෙනවද හල් කිරීමකින් අවසන් වෙනවද කියලා විතරයි. ඒකට පොදු භාෂාවේ වර්තමාන කාලයට ක්‍රියාපදයක් හරවද්දී ක්‍රියාපදේ දායිවත් කරලා බලන්න ඕන ආ සංකේතයෙන්ද අවසන් වෙන්නේ ඕ සංකේතයෙන්ද අවසන් වෙන්නේ හාදා සහිත ක්‍රියාපදයක්ද ඊ සංකේතයෙන්ද අවසන් වෙන්නේ ඔන්න ඔය වගේ බලන්න දේවල් ගොඩයි එකතු කරන්න තියෙන කොටසුත් වැඩි ඒතකොට ළමයි හරිද පොදු භාෂාවේ වර්තමාන කාලය අතීත කාලය හරියටම අපි ඉගෙන ගන්න ඕන මොකද විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ ගොඩක්ම තියෙන්නේ පොදු භාෂාව ඒ වගේම පොදු භාෂාවේ අතීත කාලය ආචාරශීලී භාෂාවලුත් එනවා දෙකෙන්ම එනවා ගොඩක්ම එන්නේ පොදු භාෂාවෙන් නැහැ පොදු භාෂාව තමයි ලියන භාෂාව කියලා කියන්නේ හරිද ඒ නිසා ළමයි පොදු භාෂාව හරිම සංකීර්ණයි දැන් ඉස්සරහට තියෙන ව්‍යාකරණ කොටස් දැන් ඔයාලා මම දීපු ව්‍යාකරණ ටියුට් එක කියවල බලුවනම් ඒ ව්‍යාකරණ ටියුට් එකේ තියෙන ව්‍යාකරණ ලේසි මෙන්න මේ පොදු භාෂාවේ වර්තමාන කාලය අතීත කාලය කියන පාඩම තමයි ටිකක් සංකීර්ණ මොකද නීති ගොඩක් තියෙනවා ඉගෙන ගන්න හරිද දැන් ළමයි ඔයාලට ආයෙත් නිසා හරිද පන්ති වලට ගොඩක් නිවාඩු දුන්නා දැන් ඒ පන්ති වලට ඉස්සරහට තියෙන දවස් වලට පන්ති කරන්න ඕනේ ඒ නිසා ඔයාලට ඉරිදා උදේ පන්තියක් දැම්මොත් සම්බන්ධ වෙන්න පුළුවන්ද ඉරිදා උදේ පුළුවන්ද පුළුවන්ද හැමෝන්ටම පුළුවන් සර් උදේ කියලා 9ට වගේ අච්චුපොත් ඕන අය කියන්න අච්චුපොත් ඕනේ කියලා එයාලට අච්චුපොතක් කියලා තියන්න මොකද අච්චුපොත් 100යි කියන ළමයි අච්චුපොත් 100යි හම්බෙන්නේ ඒකත් බොහොම අවුරෙන් තමයි ඉල්ලගත්තේ මොකද මංගාව තිබ්බ අච්චුපොත් සේරම ඉවරයි හරිද ඒ දවස්වල අඩුවට print කරපුවා දැන් print කරන්න ගියොත් ලක්ෂ ගණක් යනවා අපි හිතමු අච්චුපොත් 1000ක් print කරන්න ගියොත් එහෙම පළම ගණන් අදලා බලන්න එක පොතකට 2000 ගාණේ නැත්තම් අපි හිතමු එහෙම වගේ ගණන් දාලා බලන්න කීයක් යනවද කියලා ලක්ෂ ගණක් යනවා හරිද දැන් එච්චර ගණක් වියදම් කරන්න බෑ මොකද සමහරක් කියලා ළමයි අච්චුපොත් වැඩි වුණොත් එම අච්චුපොත් ගන්න පුළුවන් අච්චුපොත් වල ගාණ කිව්වම නොගිරින්න පුළුවන් ඒ නිසා ඒ වගේ ගාණක් යට කරන්න බයයි ඒ නිසා අච්චුපොත් 100ක් මම හොයාගත්තා හරිද ඔයාලා කැමති ළමයි ඉන්නවනම් ගන්න හරිද ඕල කැමති ළමයි ඉන්නවනම් කියන්න අච්චුපොතක් අරන් තියන්න මොකද අනිවාර්යෙන් විභාගයට මූණ දෙනවා නම් අච්චුපොතක් ඕන ඒ වගේම ඔයාලට ඊට වඩා අඩුවට ගන්න තැනක් තියෙනවනම් ළමයි ප්‍රශ්නයක් නැහැ කොහෙන් හරි අච්චුවතක් ගන්න. කොහෙන් හරි කමක් නැහැ අච්චුවතක් හොයාගෙන ළඟ තියාගන්න. මොකද විභාගයේට ප්‍රශ්න හැදෙන්නේ ඒ අච්චුපොත් දෙකෙන්. හරිද? එතකොට ඒ අච්චුපොත් දෙක කියවනකොට තමයි මම මේ උගන්වන ව්‍යාකරණ කොටස් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද හරිද ළමයි දෙබස් තියෙනවා. කියන්නේ කොරියානුවන් දෙන්නේ, කොරියානු ජාතිකයන් දෙන්නේ කතා කරන දෙබස් දෙකක්. හැම පාඩමකම තියෙනවා. ඒතකොට මේ දෙබස් දෙක කියවනකොට හරිද සිංහල පරිවර්තනය තමයි මං ගේන්නේ දැන් මේ පාර සිංහල පරිවර්තනය තමයි හම්බෙන්නේ මට. සිංහල පරිවර්තනය ඉතින් එච්චර හොඳ නෑ කරන්න දෙයක් නෑ අච්චුකොත් දෙන්න බෑ. මොකද සිංහල පරිවර්තනය නැති එක තමයි හොඳ. නැත්නම් එතකොට ඔයාලා සිංහල පරිවර්තනය නැති එක ඔයාලා දුන්නාම ඔයාලා වචනයක් හරි කොහෙන් හරි හොයලා ඉගෙන ගන්නවා. දැන් සිංහල පරිවර්තනය දුන්නාම ඒකේ වචන තියෙනවා ඒකේ තියෙනේම ඔයාලා පාඩම් කරනවා. කාගෙන්වත් වචනයක් අහන්නෙත් නැහැ. වචනයක් හොයන්නෙත් නැහැ. අර වචන හොය හොය ඉගෙන ගන්නකොට නිකම්ම මතක හිටනවා. ඇයි? ඒ ඔයාලා ඒක උනන්දුවෙන් හොයනවනේ.
දැන් අර අච්චු පොතේම වචනේ තේරුම තියනකොට හොයන්නේ නැහැ. ඒ නිසා සිංහල නැති එක තමයි හොඳ. දැන් ඉස්සරහට සිංහල නැති එක දෙන්නම්. කියන්නේ සිංහල පරිවර්තනයේම සිංහල කොටස් අයින් කරපු එක ඉස්සරහට දෙන්නම්. කියන්නේ තව මාසයක් දෙකක් යාවි. දැන් එච්චර ඉන්න බෑ. ඒ නිසා ඔයාලා අච්චු පොතක් ගන්න ගෙනවා. නැත්නම් වෙන හොයා ගන්න තැනක් තියෙනවා නම් හොයා ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. ඒ වගේම හරිද? ඒ වගේම ළමයි හරිද? ඒ වගේම ළමයි දීවර විභාගය ලියන ළමයි ඉන්නෝ නම් කියන්න දීවර විභාගය ලිව්වොත් නිෂ්පාදන හරිද? දීවර විභාගය ලිව්වොත් නිෂ්පාදන විභාගය ලියන්න බැරි වෙන පාඩක් තමයි තියෙන ලබන අවුරුද්ද. ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා දීවර විභාගය ලියන්න. මොකද දීවර වලින් ලංකාවෙන් ගන්නවත් අඩුයි දීවර වලින් ගියොත් ලොකු කට්ටක් ගන්න නෑ. ඒ වගේම ගැඹුරු මූද වැඩ තියෙනවා, පාම් වල වැඩ තියෙනවා. හරිද? ඔයාලා ඔයාලා YouTube එකේ ගහලා බලන්න. හරිද? නැත්නම් දන්න අයගෙන් අහලා බලන්න. ඒ අය ඔයාලට විස්තර කියාවි. ගැඹුරු මූද වැඩ, පාම් වල වැඩ ඒව තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා ඔයාලා හොඳට හිතලා බලලා තීරණය කරන්න දීවර අංශයෙන් යනවද, නිෂ්පාදන අංශයෙන් යනවද කියලා. හරිද? දැන් මම අද තවස් සර් කෙනෙක්ව කතා කරා. ඒ සර් කිව්වා අර දීවර දීවර විභාගයට ඇඩ්මිෂන් ගන්න අයට සමහරක් විට ලබන අවුරුද්දේ තියෙන නිෂ්පාදන විභාගයට ඇඩ්මිෂන් දෙන එකක් නැහැ කියලා. ඒතර පෙබරවාරි වල 2022 විභාගයේ පෙබරවාරි වෙනකන් තියෙනවනේ. පෙබරවාරි මාසයේදී විභාගය ඉවර වෙච්ච ගමන් ඇඩ්මිෂන් දෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔයාලා හොඳට පාඩම් කරන්න දවසට වචන 10 ගානේ පාඩම් කරගෙන යන ළමයි. ඒ වගේම මෙන්න මේ වගේ වාක්‍ය ලියන්න gider. මේ වගේ වාක්‍ය ලියන්න. තනියම Taman තනියම දෙබස් ගොඩනගන්න. මම මේ දැන් ඔයාලට මම මේ දෙබසක් මේ කියලා දුන්නේ. හරිද? ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම මොකක්ද? ඒතර ඔයාට අහන්න පුළුවන්. හරිද? ඔහුගේ නම මොකක්ද? නැත්නම් ඔහු දීවරයෙක්ද? ඔහු ශ්‍රී ලංකා ජාතිකයෙක්ද? දැන් මේ වගේ අහන්න ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්නයක් අහලා තමම උත්තර දෙන්න. ඔහු ශ්‍රී ලංකා ජාතිකයෙක්ද? දැන් මේ වගේ දෙබස් ලියන්න. එහෙම ලියනකොට ඔයාලට මේ ව්‍යාකරණ කොටසත් මතක ඉන්නවා. කොරියානු භාෂාවෙන් කතා කරන්නත් පුළුවන් වෙනවා ළමයි. හරිද? මේ වගේ වාක්‍ය හතරක් පහක් ලියන්න. දැන් ඉස්සරහට තව තියෙනවා ව්‍යාකරණ කොටස්. ඒ ව්‍යාකරණ කොටසත් කියලා දෙන්නම්. ඒවා කියලා දුන්නාම ඔයාලට පුළුවන් තවත් වාක්‍ය ලියන්න. හරිද? එහෙම කරන්න. එහෙම කරොත් විභාගය ගොඩ දාගන්න අනිවාර්යෙන් පුළුවන්. හරිද? අනිවාර්යෙන් ව්‍යාකරණ ටියුට් එක print out කරගන්න. අනිවාර්යෙන් ව්‍යාකරණ ටියුට් එක print out කරගන්න. ඒක ඉස්සරහට ඕන. ඒක ටිකක් කියවල බලන්න. ඒකේ තියෙන මොකෝමද ව්‍යාකරණ යෙදෙන්නේ කොහමද? ඒක පොඩ්ඩක් කියවල බලන්න. හරිද? ඒක print out කරගෙන ළඟ තියාගන්න. හරි. එහෙනම් ළමයි අදට මෙතනින් නතර කරනවා. ඔයාලට ආයේ ඉරිදා උදේ 9ට පන්ති තියෙනවා. ඉරිදා උදේ 9ට අපි පොදු භාෂාවේ වර්තමාන කාල පාඩම සාකච්ඡා කරනවා. හැමෝම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන ලබනවා. ඉරිදා උදේ 9ට අපි පොදු භාෂාවේ වර්තමාන කාල පාඩම සාකච්ඡා කරනවා. හැමෝම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් ළමයි අදට මෙතනින් නතර කරනවා. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නතර වෙලා මාත් එක්ක කතා කරන්න. අනිත් ළමයි ලීව් වෙලා යන්න. එහෙනම් හැමෝන්ට බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආයෙත් ඉරිදා උදෑසන 9ට හම්බෙමු. පොදු භාෂාවේ වර්තමාන කාල පාඩමත් එක්ක. එහෙනම් හැමෝන්ට බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. බල හැමෝන්ටම ජය වේවා.